අයිබෝන් අදත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ the big question. ඔබ දන්නවා අපේ වැඩසටහන් කිහිපෙම ගත් විටදී ආන්දෝලනාත්මක කතා බහ බොහෝමයක් බාධාකාරී තත්ත්වයන් ප්‍රශ්නකාරී තත්ත්වයන් හැබැයි අපි විමුතව රටේ ජනතාව වෙනුවෙන් බොහොම පැහැදිලිව රකින්නට කවුරුත් නැහැ අපි කතා කරනවා. අද අපිට කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කළේ ශ්‍රේෂ්ඨය පිළිබඳ නීති විද්‍යාල ඉදලා පටන් ගත්තාම නීති පීඨේ ඉදලා පටන් ගත්තාම මේ රටේ නීතිඥයින්ට උගන්වපු කෙනෙක්. ඒ නිසා අපි එතුමන්ට ආරාධනා කළේ මේ වෙලාවේ ව්‍යවස්ථාමය සම්බන්ධ වුණු කාරණා පිළිබඳ. ඒ වගේම අද දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලබා දුන්නු නඩු තීන්දුව පිළිබඳ. මේ වෙදී සමාජයේම බොහොම කැළඹීමක් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ප්‍රධානය කරන විටදී ඒ ජනාධිපති සමාව අධිකරණයේ ඔස්සේ අතිරුවන තැනකට පත්වීම කියන්නේ අපි මෙච්චර කාලයකට අහපු දෙයක් නෙවෙයි. එතකොට මීට කලින් දීපු දේවල් තියෙනවා. මේවා සම්බන්ධයෙන් මොකද්ද වෙන්නේ? ජනාධිපතිවරයා සහ අධිකරණයේ අතර මොකද්ද මේ ඇතිවන තත්වය? මොකද පාකිස්තානයේ වැනි රාජ්‍යන්වල අපට මතකයි මේ වගේ ඝට්ටනයන් නිතර ක්‍රියාත්මක වුණා. දැන් ශ්‍රී ලංකාවේ මොකක්ද මේ අධිකරණ ශේෂ්ත්‍රයත් එක්ක ඉදිරියට යන ක්‍රියාවලිය බවට පත් වෙන්නේ? සාකච්ඡා කළ යුතුයි, දැනගත යුතුයි. ඒ වගේම දුමින්ද සිල්ලා මේ රටේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් විදිහට කටයුතු කළා. එතනින් පසු දැන් ආපහු වතාවක් වැලිකඩට යන්නට සිද්ධ වෙනවා. මොකද්ද මෙතනින් පස්සේ සිද්ධ වෙන්න ක්‍රියාවලිය? මේ පිළිබඳ සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඒ නිසා අද දවසේ ද බිග් ක්වෙස්චන් වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා නීති ශේෂ්ත්‍රය තුල තාමත් දැවැන්ත භූමිකාවක් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හිමිතුමාට. අයිබෝන්, අයිබෝන්, බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. අපි රටේ කාරණා සාකච්ඡා කරන්න කලින් මේ අද දවසේ වෙච්ච කාරණා වලට ආවොත් එහෙම මොකක්ද මේ ඇත්තටම දුමින්ද සිල්ලා නඩු තීන්දුව සම්බන්ධයෙන් අද වෙච්ච තත්ත්වය අපිට මූලිකව පැහැදිලි කිරීමක් කරගත්තොත්? ඔව්, දැන් ඇත්තටම අපි දන්නවා දානාවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඉතාම පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයාගේ නිලකාලය තුළ ඔව් රාජකාරී මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් කරන කිසිදු නඩුවක් විභාග කරන්න බෑ. ඒ කියන්නේ ඔව ප්‍රශ්න කරන්න බෑ කියන එක. එතකොට අපරාධ වෙන්න පුළුවන්, සිවිල් වෙන්න පුළුවන්, අපි දු වර්ධක් කරලා තිබ්බත් එය බෑ අභියෝගයට ලක් කරන්න. ප්‍රශ්න කරන්න බෑ කියတဲ့ එක. එතකොට 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන එනකොට 19 තිබ්බ ලක්ෂණ කීපයක් ඒවා ගත්තා. ඒ එකක් තමයි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බදී තම පැහැදිලි යම් කිසි විදියක ජනාධිපතිවරයා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් සිදු කරන බවට කාට හරි පෙනියනවනේ හැංගියනවනේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. අන්න එතකොට තමයි ඒ කියන ප්‍රතිපාදනය 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ එක හොඳයි ඇත්ත. හොඳ දෙයක් විශ්සදි ගත්ත එක. දැන් එය උපයෝගී කරගෙන තමයි මෙතනදී ඉදිරිපත් කළා තියෙන්නේ ජනාධිපතිවරයා විසින්. දැන් අපි දන්නවා ජනාධිපතිවරයාට 34 වන ව්‍යවස්ථාව යටතේ සමව දිය හැකි. මොකද ලංකාවේ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් ලෝකේ බොහෝම රටවල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ පවා බැරක් ඔබාමා ඔහු සමව දීපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. දිත්ව මිනිමැරුම් නඩුවකට වර්ධකරු වුණ කෙනෙකුටත් එහෙම දීලා තියෙනවා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා වුණාම ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකේ තියෙනවා යම් කිසි සෛද්ධාන්තික පැත්තකුත් තියෙනවා. එතනින් ගියාම ඇමරිකා ඉස්ස ජනපදයට අමතරව මාබ්‍රිතාන්‍ය කැනඩාව ඉන්දියාව මේ සෑම රටකම තියෙනවා. ඉතින් ඒ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ඇත්ත වශයෙන්ම ඒ ජනාධිපතිවරයාට ඕනෑම සිරකරුවෙකුට පූර්ණ කොන්දේසියක් ඇතුව හෝ නැතුව සමාව දෙන්න පුළුවන්. එතකොට 78 මූලික හදපු ව්‍යවස්ථාවට මේ 19 ඇතුළු වෙච්ච කාරණෙත් එක්ක විකෘතියක්ද පැන නැගිලා තියෙන්නේ? එය විකෘතියක් කියලාම කියන්න බෑ. මොකද ජනාධිපතිවරයාව එරෙහිව ඒ ප්‍රශ්න කරන්න බැරි එකේදී අර මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී පමණක් ඔහුගේ ක්‍රියාව ජනාධිපතිවරයාගේ ක්‍රියාව හේද බීද සීද ඩීද නෙමෙයි. ඒ ක්‍රියාව ප්‍රශ්න කිරීම ඇතුළත් කළා තිබෙනවා. ඉතින් ඒක විශ්සෙදිත් ඒක පිළිගත්තා. හැබැයි 34 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා පැහැදිලිවම
Oke, widesa gaman balapatri ya, usi galatino ika immigration oleh dia num deno. Ida pasi ya, uataran gura gan negila, prada pariksan departemen tu deh, idri pat galatino. Dah yang bidih king, api ironika apa yang macam dasa ha, age mawa petengin tibo. Dan, maybe di inno marang dadu menye memicu sirakaruan boho permanya. Ikdas asuak kiterino, yellow ikat. Dan, own nili mak kerut. Ape in dem me aurudu dekak tu nak king siradan om niemeh cedum inda sila ter janadi pada samau dina wanang ay apitam heka dina beri. Oun ge mulika itiwasik mud kadevela kila illi makkaranu puluan. Dan ikda nama si hatta te andukram vyastave itama pahedili wati inawa tunggan paricchede dahawan vyastave indan dahatrawan vyastave tamai ape mulika minisai itiwasikam. Itu kote mulika minisai itiwasikam ulangane unor. Esanda komedo kriya marga ganne kene ikasiya visihaya weni vyavasthave kiyalathi. Etakota eveni avasthawakadi itama pahedili maasayak thula yannona sheshtadhikara. E maase penapu avastha tiyenawa sheshtadhikarana nadu thindu walin laba deepa hitapu emathi T. Chandrasekaran ediriwa neethipathi kiyana naduwedi ehema bandanagareka randum gareka manasika rohalaka innwana eken eliyata awadini indan thamai ganan ganne. Terdeng, hemodem, misalnya, mewidya reana mana, muka itu adikarana tiernya agbe muli kami ni saitu. Ya, widaiko paripalan kriya waking inno. Itu adikarana tiin dua nang, ika abi aja ni kerana tuh udetian. Ida AI ni awastha lebih ni, namut eveni, abi itu muko widaiko janadi pati waraya samawa dunnai kel, ikal pariciye di tulian. Kauruari gienetta, tawat samawa di ayati. Ima gienetta, eita kelai kidiya. Ikan itu orang Maithri Pala Sirisena Janadi Pati Varaya Labadunu Royal Park Nadu Tindu Tadala Unu Janadi Pati Samav Prashna Kirima Deng Balangu Enne Ne? Ne, Eka Balangu Enne Muka Da, Eka Nath Mevena Kota Sheshta Adhikarne Yana Eta Kota Abhi Balate Hagi Mokak De Vilati Enne Kira Habe Krama Vede Ekolo Bal Janadi Pati Varaya Ata Pava Me Labala Deela Deen Andukuma Vivastaving Enne Pratipadane E Pratipadane Yatatama Kiyogane Yana Kota Tiyana Va Hetta Da Andukuma Vivastave Kohomada E samawa diikuti. Mereka langka itu rani mereka. Cawar, loko, borat orang kreatif kena itu. Mereka langka orang lagu kerja ganda be. Tapi kau yari warda kelatih nama nang, dosa kelatih nama nang. Ane itu nanti persoalan tu. Ega najar tu bani hari krama be dite gya nang. Mereka janadi pati waraya gin pasi, mewi ni suru orang gin warta awak kanda bola, niti pati gin warta awak kanda bola. Adikar nemati waraya kena hari prosedi ek gya nang, mewi dihera persoalan kiri mak keran nanti beribu. Dan mewi ni hari prosedi kapi dakin nen. Jadi mahajana tahu, dakin ni pun hari prosedi. Itu kotak, ek illa city ini di tempat ini, itu tuh mati. Di khatari, ni mata mata kian pulang. Mereka janadi pati waraya wising, mereka samawa di mana,
ඒක මූලික මිනිසයිති වාසියම මුලින්ම පිටසම දාන. ඒ පිටසමේදී කරුණ සලකා බලනවා. ඒ කරුණ සලකා බැලීමත් එක තමයි ඔය කියන අනුශාංගික කරුණ මත. ඒක බල්ලා තමයි ශිෂ්ටාධිකරණය දෙන්නේ ඉන්දරි මොහොත. ඒ කියන්නේ මෙතනදී බොහෝ දුරට සිද්ධ වෙන්නට ඇත්තේ හරි ක්‍රමවේදයේ නොගිය නිසාද? ඒක ඉතින් මට හරියටම කියන්න බෑ. මොකද ක්‍රමවේදයක් තියෙනවා නම් ඩියු ප්‍රොසීඩියර් එකේ යන්න ඕන. මම හිතනවා ඒ නිසි ක්‍රමවේදයේ නොගිය නම් යම් කිසි විදියක ප්‍රශ්න සාගත බවක් තියෙනවා. අන්න එතනදී ආනුක්‍රමස්ථා උල්ලංඝනය වීමත් පැහැදිලිද? පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් ඒ එතනදී මේක දැන් කම්පල්සරි කියලාත් නැහැ. ඉස්සර ඒක කියාගෙන ගියාම. නමුත් හැම වෙලාවෙම මූලික මිනිස් අයිතිවාසිකම් වලද බලන්නේ තමන්ගේ අයිති උල්ලංඝනය වුණාම තමන්ගේ සාහනය ඉල්ලගෙන යන්නේ. එතකොට මේ තුල හැම වෙලාවෙම ඉදිරියේ හෝ දැන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ජනාධිපති සමාව ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අපි සලකනවා. විශේෂයෙන්ම මේක මිනිමෙරිම් මෙරිම් නඩුව. දැන් මරණ දඬුවමින් මේ ප්‍රොසීඩිය ඇත්ත වශයෙන්ම යන්නේ මරණ දඬුවම සම්බන්ධ. තව වෙනත් වැරදි වලට අසු වෙලා තියෙන්න පුළුවන්. එතනදීට වඩා මේ ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා මරණ දඬුවමින් දඬුවම් ලබා සිටින තැනැත්තෙකුට ඔය කියන සමාව දෙනකොට නිසි ක්‍රම පටිය කියන්නේ. මොකද මේක මහේස්ත්‍රාත් අධිකරණෙන් ඇවිල්ලා මහාධිකරණෙන් උද්දීලා මහාධිකරණයක කෙලින්ම ශිෂ්ටාධිකරණේ තහවුරු කළ එකක්. එතකොට එතනදී අපි බලන්න ඕනේ ඇත්ත වශයෙන්ම ඇයි එහෙම බලන්නේ? එය විශේෂ කොමිටියක් විසින් තවදුරටත් සලකා බලන්න. ඉතින් එතනදී ඇති වෙන කරුණුත් එක්ක තමයි ඒ ඉදිරියට යන්නේ. දුමින්ද සිල්ව පාර්ශවයෙන් මේකට යලිත තවක් අභියාචනයක් ඉදිරිපත් කිරීම හැකියාවක් තියෙනවද? දැන් මේ මම දැන් මේ ඉන්ටරි මෝටර් එකක් නිදීලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ ආව එක්තරා අවස්ථාවක් මේ. එතකොට මෙතනදී සමහර අවස්ථාවලදී ඔහුගේ පැත්තනොත් කරුණු කියන්න ඇති. නමුත් ඔහුට නෙමෙයි කරුණු කියන්න පුළුවන් වෙන්නේ මෙතන. මොකද ඌ දන්නේ නැහැනේ. දැන් අපි හිතමු ඌ සිරගත වෙලා ඉන්නකොට මේක වෙන්නේ. ඉතින් ඔහුගේ පැත්තෙන් කොහොමද කරුණු කියන්නේ? එතකොට ජනාධිපතිවරයා අදාල පාර්ශ්වය ඉදින් ඉදිරිපත් කරන්න ඕන අධිකරණ ඇමතිවරයයි. ඒ වගේ නිදී අධිකරණ ඇමතිවරයයි. නෝ ඌ දන්නව මොකද්ද වෙලා තියෙන සිද්ධිය. ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණ ඉදිරිපත් කරනවා. මේ වගේ දෙයක් වෙලාම නැද්ද මීට කලින්? මීට කලින් ශ්‍රී ලංකා ඉතිහාසය තුල මතුවෙත නැහැ. නමුත් රොයල් පාක් මර්ඩර් කේස් එකදී හිටපු ජනාධිපතිවරයා විසින් ජයමහ කියන තරුණයාට අවසාන කාලයේ ඔහුගේ අවසාන කාලයේදී ජනාධිපති සමාව දීම දැන් ප්‍රශ්න කෙරෙමින් පවතී. ඒ කියන්නේ මේ විදිහට ගියොත් ආයේ ජනාධිපතිවරුන්ට සමාව දීම කියන එක ටිකක් අභියෝගයකට ලක් වෙනවා. පැහැදිලිවම. මොකද පැහැදිලිවම අභියෝගයකට ලක් වෙනවා කියලා කියන්නේ හැම අවස්ථාවෙදීම ඉතාම සුපරීක්ෂාකාරී. අර මෙවැනි අවස්ථාවක් 72 විවස්ථාවේ නැති වුණත් ගරු ෆීලික්ස් දයිස් ආර්.ඩී. බණ්ඩාරනාගේ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඒ නිෂ්ක්‍රම වේදේ ගියා. නිෂ්ක්‍රියා පරිපාටියේ ගියා. ඉතින් එවැනි නිෂ්ක්‍රියා පරිපාටියේ කියලා තියෙනවනම් ඒ ඔස්සේ කියන මෙවැනි ගැටලු මතුවේ. දැන් ජනාධිපතිවරයාගේ එතකොට මේ වෙනකොට දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ජනාධිපති ධුරයට එන්න කලින් නඩුවක් තිබුණා. අර දෙමව්පියන්ගේ සෝන් සම්බන්ධ වුණු ක්‍රියාවලිය. එතකොට ඒකත් යලි ප්‍රශ්න කරන්න පුළුවන් කියන තැනකට මේකේ පදනමක් හැදෙනවද? ඒ කියන්නේ කාලය තුල ප්‍රශ්න කරන්න බෑනි කරන එක. මේ අන්න ඒක තමයි දැන් දැන් තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් චාමර ඒක ඊටාම පැහැදිලි. මේ ආවට ගියාට කරන්න බෑනේ. දැන් මිනි මැරීම් නඩුවක් නම් අවුරුදු 50ක් ගිහිල්ලා හරි නඩුව පවරන්න පුළුවන්. ඒක කාලාවරෝධය වෙන්නේ නැහැ. සිවිල් නඩුව ගත්තේ කාලාවරෝධය වෙන කාලයක් තියෙනවා. ඉතින් ඔබ යන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමන්න. ඔව්. යන්න පුළුවන් එකම තැන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 12-1 ව්‍යවස්ථාවයට. සර්ව සාධාරණ මුල්ලංගන වෙන්නේ. ඒ කාලය තුල යන්නේ මාසයක් තුල. මාසයක් තුල යන්නේ. එහෙම නැතුව ඔක තවත් දිග ඇදේද යන්නේ කියොත් ඒක කරන්න බෑ. දැන් ඇත්තරම ජනාධිපතිවරුන්ගේ තීරණ අභියෝගයේ ලක්වීම අපිට මතකයි දින 52ේදී මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගත තීරණ. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඉන්න කැබිනට් එකට Tamanටම ගයක් ගන්න යෝජනා කළා දාපු කැබිනට් පත්‍රිකාවත්. මේ දේවල් සියල්ල දැන් අධිකරණයත් එක්ක අභියෝගයට පත් වෙනවා. දැන් මේක අර කුළුණු තුනේ ගැටුමක් බවට පත් වෙන තැනකට යයිද ඉස්සරහට? එය ඉසේ නොවිය යුතුයි. මොකද ප්‍රධාන හේතුව තමයි අපි ලංකාවේ ඉන්නේ ඇත්තරම දැන් මේ ගිනි කන්දක් උඩ. මේ ගිනි කන්දක් උඩ ඉන්නකොට මෙතනදී ඊටාම වැදගත් දේ තමයි විවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි. මේක ඊටාම වැදගත් අංශ තුනක්. ඊට අමතරව ඔබ නියෝජනය කරන මාධ්‍ය
මේ කුළුණු හතර හරියට ගියේ නැත්තම් එදා තිබ්බ තත්ත්වෙ නෙමෙයි හිට වෙනකොට ලංකාවේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඒ ආයතනය ඒගොල්ලන්ට විවස්ථාවෙන් ලබා දීලා තියෙන බලතල ක්‍රියාත්මක කරනකොට ඒ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ අභිමතානුසාරී බලයක් තිබුණාද? ඒ ක්‍රියාත්මක කර යුත්තේ මේ අවස්ථාවේදී ජනතාවගේ පැත්තෙන් බලන්න ඕනේ. නීතිය බලන්න ඕනේ. සර්ව සාධාරණත්වයේ බලන්න ඕනේ. මොකද මේ ගැටීමකට යාම නෙමෙයි මෙතන අපි කතා කරන්න ඕනේ ගොඩක් වෙලාවට. දැන් ඉන්දියාවේ අපි දන්නවා තියෙනවා ශේෂ්ඨාධිකරණයට ඔය විශේෂයෙන්ම භගවති විනිශ්චකාරවරයා එනකොට සමාජ විෂමතා නඩු සමාජයේ කොටසකට තමගේ මූලික මිනිසයිතිවාසිකම් මුල්ලංගෙන වෙනකොට පවා යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට තව එකක් තියෙනවා අධිකරණ විමර්ශන බලය. ඒ කියන්නේ යම්කිසි නඩු තීන්දුවක් දුන්නාට පස්සෙත් පනත සම්මත කරාට පස්සෙත් ඒ ගැන බලන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල්. ඉතින් අපි එහෙම නැහැ. නමුත් අපි මෙතනදී කළ යුත්තේ ඇත්ත වශයෙන්ම අදාළ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අදාළ අංශ ඉෂ්ට කරනවා නම් එය ගැටීමක් නෙමෙයි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බවට පත් කරගත යුතුයි. දැන් මෙතනදී ව්‍යවස්ථාවයි ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවේ ජනාධිපති ගැටුවොත් මොකද වෙන්නේ? ඒක ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා රටේ තියෙන මේ තත්වය විශේෂයෙන්ම තීරුම් අරගෙන තමයි මේක ඉදිරියට යන්න ඕනේ. එහෙම නැති වුණොත් එය ඔබ කිව්වා වගේ අර පකිස්තානිය වගේ පකිස්තාන කරන්නේ මේ ඕක රටවල් කීපයක මතුවලා තියෙනවා. එතකොට ඒක සමනය කර ගැනීම සඳහා තියෙන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි පැහැදිලිව තියෙන්නේ. එතකොට දැන් මෙතන අධිකරණයේ කාර්ය කරනවා. එහෙම කරනකොට දැන් අපි දන්නවනේ ඔය ශිෂ්ටාධිකරණයේ විනිශ්චකාරවරයෙක් පවා ඉවත් කිරීමේ ක්‍රමවේදයක්. ඒක තියෙන්නේ ව්‍යවස්ථාව තුළ. ව්‍යවස්ථාව තුළ නමුත් ඒක විශාල වශයෙන්ම කතිකාවට භාජනය වුණා. භාජනය වෙලා නිසි මූලධර්ම නිසි ප්‍රතිපත්ති යන්නේ කියන එක හැදිලා තියෙනවා. චැතම් ප්‍රින්සිපල්ස් කියලා තියෙනවා අපි දන්නවා මහ බ්‍රිතාන්‍යයේ. ඒවත් එකට යා යුතුයි. ඉතින් මෙතනදී අපි ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයයි සියලු දෙයක් එක්කම මෙවැනි ප්‍රශ්න අපි දාගත්තොත් එය රටට දරන්න බෑ. මාතෘභූමියට දරන්න බෑ. ඒ නිසා මේවා ප්‍රශ්න වලට වඩා අපි තීරුම් අරගෙන ඒ අංශවල කාර්යභාරය ඉෂ්ට කරනවා නම් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද බොහොම විදේශ රටවල අපි දැකලා තියෙනවා මේක ලංකාවට ඉතින් කාමෙන් ඉස්සත් වෙනවා. දැන් දුඹින්ද සිල්ලා පාර්ශවයේ යම් විදියකින් විදේශගත වෙලා නම් මොකක්ද එතනින් පසු ක්‍රියාවලිය වෙන්නේ? ඔව් දැන් එතකොට අපි හිතමුකෝ අදාළ තැනැත්තා ශ්‍රී ලංකාවේ නැත. ඒක තමයි විදේශ ගමන් බලපත්‍රය බාර දෙන්න කියලා තියෙනවා අධිකරණය. අධිකරණයට බාර දෙනවා නම් ඒ බාර දීමේ ක්‍රියාවලියේදී අදාළ තැනැත්තා නැහැ. එතකොට ඒක අධිකරණයට වාර්තා කරනවා. දැන් එතකොට එහෙම වාර්තා කරනවා නම් මුල්ම අවස්ථාව තමයි එයා කොයි හෝ විදේශ රටක ඉඳලා එනවා නම් ඔව්ව කෙලින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ඒ රටට ඇතුළත් වෙන අවස්ථාවේදී අතරම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් අපි දන්නවා සමහර වෙලාවට මේ තැනැත්තාව සොයා ගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට තියෙනවා ජාත්‍යන්තර පොලිසිය. ඒකට අපි කියනවා ඉන්ටර්පෝල් කියලා. ශ්‍රී ලංකාවත් ඒ ජාත්‍යන්තර පොලිසියත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනව ඒ වැඩ කටයුතු කරනකොට ඒගොල්ලොන්ට පුළුවන් ඒ සම්බන්ධව තියෙනවා කහ නිවේදනයක් කියලා තියෙනවා රතු නිවේදනයක් කියලා තියෙනවා. ඒක ඉදිරියට බලා ගන්න පුළුවන්. දැනට ওই දීලා තියෙන ඉන්ට්‍රීම් ඕඩර් එකේ තියෙන தත්ත්වය තමයි ඔබතුමා මතක. දැන් අපේ ওই ගන්න තීන්දුව తీරන වලදී මුලට ගියෝ. වැරදි තීන්දුව తీරන ගත්ත පාර්ශවයට දඬුවම් කිරීම සම්බන්ධයෙන් කතා කරෙන්නේ නැහැ. මේ අදාළ පාර්ශවයේ අත්අඩංගුවට ගත්තයින් පස්සේ නීති ක්‍රියාත්මක වීමක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් දුමින්ද සිල්වා මේ ලංකාව හෝ කොහේ හරි ඉඳලා ආපහු ගෙනාවොත් ඒක හරි. හැබැයි දැන් ජනාධිපති සමාව දීම කියන එකේ ගැටලුවක් සහිතව දුන්නා කියන තැනට එන්නත් පුළුවන්. වරකර දැන් වර්තමාන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඉදිකරන අර්ජුන් මහේන්ද්‍රන් ගියාපහම විවාහ උත්සවයකට ගියේ. ඉතින් ඒ හින්දා එනවා මම වගකීම් බාර ගන්නවා කියලා. හැබැයි ඒකෙත් කිසිම දෙයක් වෙච්ච දෙයක්වත් නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රශ්නය ගත්තොත් එහෙම රොයල් පාර්ක් එකත් ওই විදිහට ගියොත් එහෙම එතකොට මුල් සාධකයේ කරපු වැඩේ කවුරුත් වැරදකාරයෙක් නැහැ. එතකොට හරි කමන්න යාලා ගිහිල්ලා ඉතින් අල්ල ගන්නත් බෑ. ඒක තමයි මොකද්ද එතකොට? දැන් එතකොට දැන් ඒ තරුණයන් නැහැ නේ අතරම ලංකාවේ. සැබෑ තත්ත්වය ගත්තොත් යෑම තරුණයන් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම පිට වෙලා තියෙන ලංකාවේ. ඔව්. එතකොට මෙතනදි වෙන්නේ අර
ජනාධිපති සමාව දුන්න ගමන් විදේශගත වීම මේක තුරුම්පු වෙනවා. තුරුම්පුවක් වෙනවා. ඒ වගේම මේක වැරදි ආදර්ශයක් කරගන්නත් පුළුවන්. ඒ ඔතන යම්කිසි කාල රාමුවක් තියෙනවා නේද? හොඳ දැනගෙන මාතෘකාවක ඉන්නේ. හැමෝටම විදේශගත වෙන්න පුළුවන්ද නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. මෙර අර්ජුන මහේන්ද්‍රන් කතන්දරේදී ඔහුට බ්ලේල් ග්‍රෑන්ඩ් කරලා තිනවා. එතකොට අප දීලා තිනවනම් එතන අපකාරුව එහෙම ඇති මම දන්නේ නැහැ ඒකට මොනවද වෙලා තියෙන්නේ කියලා නිකන් යන්න දෙන්නේ නැහැ නේ අපි එක්ක එක්කනේ කාට හරි යන්න දෙන්නේ. ඒවත් ප්‍රශ්න සාගර දේවල් දැන් අපි දන්නවා අර්ජුන මහේන්ද්‍ර කතන්දරේදී හිටපු ජනාධිපතිතුමා පිටු 20000ක් අස්සම් කළා ඒ සිංගප්පූරුවේ නීතිපතිවරයාට හරියයි තින්. එතනදී එයා බාර දෙනවද නැද්ද කියන ගැටලු තියෙනවා. දැන් ඔබ මෙහෙම හිතන්න ඕනේ දැන් මේ අය ලංකාවේ පුරවැසි නෙමෙයි දිත්ත පුරවැසි කියලා හිතමු. ඔව්. එතකොට ගෙන්වා ගැනීම දෙඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතකට තියෙනවා උදර්පණ නීතිය කියලා. උදර්පණේ නීතිය කියලා කියන්නේ දැන් කිසි විදියකට විදේශයක ඉන්න කෙනෙක් මෙහි ආවිලා වරදක් කළා ඒ රටේ ඉන්නවනම් එයාව නැවත බාර දෙන්න. මේ නඩු විභාගයක් යනවා. එයා නැතුණ නඩු විභාගය යන්න පුළුවන්. ඒක යනවාද? එතකොට එහෙම බාර දෙනකොට එයා කියනවා මම ලංකාවට ආවොත් මගේ මූලික මිනිස් අයිතිවාසිකම් මුල් ළඟ නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ රටේ ඒ තත්ත්වය බලලා තමයි වන්නේ. එචනෝනේ ලංකාවේ අපරාධ කරපු විශාල ප්‍රමාණයක් සැඟවිලා ඉන්න රටක් තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය. ඉන්දියාව. ඔය ඔය මද්රයි වලට සම්බන්ධ වැරදි විශාල කොටසක් ඉන්න. ඉතින් ඒගොල්ලෝ අහුනොත් ඒ මේ වෙනවා. මේ මැලේසියාවත් එක තියෙනවා අපි. මැලේසියාවේදී ඔය KP කියන එහෙම ගෙන්නුවානේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යනොත් අපි ගෙන්න ගන්නවා. මොකද ඒවා තානාපති සම්බන්ධකම් පාවිච්චි කරලා තමයි කරන්නේ. මේ නැති වැඩ ඊට පස්සේ හොයා ගන්න ගියා. පුද්ගලිය හොයා ගන්න ඕනේ ඒගොල්ලෝ ওই සැඟවල ඉන්නවාද කියලා. මේ එකක් දෙකක් නෙමෙයි විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධ ඇති වෙලා තියෙනවා. ඉතින් අර රටේ මතු වෙන තත්ත්වය තමයි කොහොමද මෙයාට නිදහස දුන්නේ කියලා කියද්දුවක් වෙනවා. ඒවත් බලනවනේ. දැන් ජනතාවගේ පැත්තෙන් ජනතාව කල්පනා කරන එක තමයි මෙච්චර කාටියේ ඉන්නවා. ඒ අය නැතුව මෙයාට විතරක් කොහොම නිදහස. ඔහුගේ ප්‍රශ්න කිරීම මෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි රට. ඒ වගේම ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ඒ අභිමතය ජනාධිපතිවරයා ඉතින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා නම් එහෙම නැත්නම් යම්කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ එනවා නම් ඉතින් මේ බලය ගලවලා දාන්න පුළුවන්. දැන් මෙච්චර අභියෝගයට ලක් වෙලා තියෙනවනේ. දැන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහෙම නැත්නම් 23 කියලා විශේෂ සංශෝධනයක් හරි ගියේ. එහෙම එය අයින් කරන පාටකුත් නෑ. 19 තියෙන කෑල්ල තමයි ඉදිරියට පවත් කරගෙන. දැන් ඇත්තටම චේතනාන්විතවම මේක අවුලක් කරොත්. ඒ කියන්නේ ජනාධිපති සමාවක් දීමේදී මේ කියන નિયમિત ක්‍රමවේදයට පරිබාහිරව ගිහිල්ලා කෙලින්ම නිදහස්ම කරලා දානවා. පහුවදා රට යනවා. එතකොට වග උත්තරකාරයෙක් නැහැ මේ වැඩේට. චේතනාත්මකව කියලා කියන්නේ දැන් කියන්නේ ජනාධිපතිවරයා චේතනාන්විතව. ඔව්. දැන් ජනාධිපතිවරයාගේ පැත්තෙනුත් අපි බලන් දෙපෙන්නේ කවුද කියන එක නෙමෙයි. පුද්ගලයාට වඩා අපි නිලයට බලන්න ඕනේ. එතකොට එතුමා තනි තීරණයක් ගන්න එකක් නෙමෙයිනේ. එතුමා කොමිටියකින් එන තීරණයක් නිගන්නේ. ඉතින් එතුමා කියයි මට මෙතනින් ආව නිර්දේශයත් එක තමයි මම ඉදිරියට ගියේ කියන එක. එතකොට චේතනාත්මකව ඒව තිබුණා මේ ඉත ඉස්සෙල්ලා. අපි දන්නා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනකොට ස්ත්‍රී දූෂණ සම්බන්ධව අපරාධ සම්බන්ධව නම් ගිය ගෝණවල සුනින් ඒ අය එළියට දැමීමේදී විශාල ක්‍රමවේදයක්. ඒ අය එළියට දානකොට හැබැයි ඒවකට ඉදිරියේ ජනාධිපතිවරයා ඔය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකතුමා ඇතුළු ඒ 20 අවුරුදු සිරදඬුව මගේ යටත් වෙලා හිටිය සියලුම දෙනා නිදහස් කළා. එහෙම නිදහස් කිරීම වෙලා තියෙනවා. එතකොට ඇයි එහෙම කරන්නේ? ඔවුන්ට තව වතාවක් පුනරුත්ථාපනය කළ එන්න දෙන එක. නමුත් ඔබ දැනගන්න ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ 1970 ජූනි 24 තමයි අවසාන මරණ දඬුවම ක්‍රියාත්මක කරලා තින් ලංකාවේ. එදා ඉඳන් අද වෙනකන් නෑ. මොකද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම දැන් පටන් ගන්නවා. ජූනි මාසේ ඒව පටන් ගැනීමත් එක්කම අපි කරන්න දේ තමයි අපි අත්සන් කළ නැති වුණත් මරණ දඬුවම අහෝසි කිරීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1960 සිවිල්ලා දේශපාලන අයිතිවාසික හම්සු සම්මුතිය වෛකල්පික සම්මුතිය අපි අත්සන් කළ නැති වුණත් අපි ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළා නේ අද දක්වා. ඉතින් ඒගොල්ලෝ ජීවිතාන්තය දක්වා සිරි. මම කියනවා ජීවිතාන්තය දක්වා සිරි දෙනුමත් ඉන්න එක තේරුමක් නැහැ. පැහැදිලිද? දැන් මානව හිමිකම් කොමිෂන් සභාවේ මම ඒ කාලේ ඉන්නකොට අපි නිතර යනවා ප්‍රසන් විසිට්. ඒවයිද ඉන්නවා චාමර අවුරුදු 76 ඉන්නවා 78 ඉන්නවා. ඉතින් ඒක තියාගෙන ඉඳ වැඩක් නැහැ. ඉතින් නිදාස වරදක් කළා ඇති දඬුවමක් විඳලා ඇති. මම නම් හිතන දේ තමයි යම්කිසි කාලෙකින් පස්සේ
ඒයිම සමාජයට පුනරුත්ථාපනය කළා දෙනේ. මොකද ඒයි තියාගෙන මේ විශාල මුදලක් රජේ වියදම් කරනවා. අවුරුදු දැන් ඉස්සක සිර දඬුවමට ගියත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ කාලේ අඩු වෙනවනේ විසක් පොහෙට අඩු වෙනවා වෙනත් පොහෙ දවස්වලට අඩු වෙනවා තමන්ගේ හොඳ පැවැත්මෙන් ඉන්නව නම් අඩු වෙනවා ඒ ඒවගේ ක්‍රමවේදයක් තියෙනවා දැන් අපි ඇත්තටම මේක මේ බලන්න ඕනේ අද දඬුවම කියන සංකල්පේ ලෝකේ නෑ අද ප්‍රිසන් කියලාත් ලෝකේ නෑ මේවා ඔක්කොම කියන්නේ කරෙක්ෂන් සෙන්ටර්ස් අය වරද නිවැරදි කියන චරිත ශෝධනාගාර වෙන්න ඕනේ අද කොයිවක්වත් මේ මේ කසපහර දෙන්නේ නෑ ඒ මූලික මිනිස් අයිතිවාසිකම් එක ගැටෙනවා ඉතින් යම්කිසි කාලයක් තුල යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් නීති අනුව ඒ දඬුවම දෙන්න ඕනේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මහාධිකරණයෙන් දෙන දඬුවම එහෙම දීලා බන්ධනාගාරයට ආවට පස්සේ බන්ධනාගාර ආඥා පනත තියෙනවා. ඒගොල්ලන්ගේ තවත් වෙන රෙගුලාසිත් එක බලනකොට අර කාලේ ඉඳලා නැහැ. හරි ඒ ඔබතුමා ගොඩනැගු තර්කයට මේක අතිරේක අපි අර අප්ෆ්ලෝ එකකින් අතිරේක ප්‍රශ්නයක්. දැන් අර දියණියකගේ සිදුවීම අටලොගම දිසිද්ද වුණානේ. දැන් මෙතනදී සමාජයෙන් කියනවා ඇයි මරණ දඬුවම දෙන්නේ නැත්තේ? මොකද විද්‍යා සේයා ඊට පස්සේ මේ දැරිය මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් අර ඉන්දියාවේ අවුරුදු 12ක දැරියකට සිදුවෙච්ච ඛේදවාචකයත් එක්ක ඉන්දියාව එකවරම අර නිර්භයාගේ සිදුවීමේදී සමූහ දූෂණයේදී කෙලිම මරණ දඬුවම දෙනවා. ඔවුන් ක්‍රියාත්මක නොකර ඉඳලා අපිට යන්න බැරිද ওই මරණ දඬුවමට? චාමර මේ මාසේ පොඩ්ඩක් අවදානම් යන්නේ ඒක මොකද ඒකට හේතුව තමයි එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේදී අපිට විවිධ රිවර්ස් යෝජනා සම්මත කරලා තිනවා. ඒකත් එක්ක එන එකක් තමයි මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපයි කියන එක. දැන් මේක දෙවිදියකට තර්ක කරන්න පුළුවන්. මුළු සමාජයේම නැගෙන තර්කය තමයි මෙවැනි අයව පාලනය කරන්න ඕ මරණ දඬුවම දෙන්න කියන එක. ඒක සමාජය තුලින් ඉන්නේ. මම මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකෙක් හැටියට මම එකඟ නැහැ මරණ දඬුවමට. මම ඒක කිලිම කියන්නේ නැහැ. මේක ජනප්‍රිය නොවෙන්න පුළුවන්. මොකද ඒ තුල විඳිතාව ආරක්ෂා කිරීමක් කරන්න ඕනේ. මම ඒ තුල මේ සැකකාරයව ආරක්ෂා කිරීමක් කරන එක නෙමෙයි. ඒක සමාජය තුලින් මතුවලා එන්න ඕනේ මේ තත්වයට යෑමේදී තවත් සමාජ බලවේග ගොඩක් තියෙනවා. දැන් ඔබතුමා බලන්න ඒ එවැනි දරියකගේ නීති අනුව බාරකාරයෙක් ඉන්නවනේ. මව සහ පියා බාරකරු එයා ස්වභාවික සහජතර බාරකරු. එහෙම කවුරුවක් නැති වීදි දරුවෙක් පවා දිස්ත්‍රික් අධිකරණේ ඉංසකාරතුමා බාරකරු වෙනවා. තාවකාලික බාරකරු ඉන්නවා. ඒ අයත් ඒ අයගේ අදාළ වගකීම් ඉෂ්ට කරනවාද කියලා බලන්න. ඉතින් මෙවැනි ක්‍රියා සමාජයේ නොසිද්ධ විය යුතුයි. අන්නේ ඒක නිසා තමයි ඒ අය 293 වගන්ති යටතේ මිනී මැරීමට වරදකරු වෙලා චේතනාත්මකව ක්‍රියාන්විත වෙලා අදාළ කෙනා මැරුණාම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබලා දීලා තියෙනවා. ඉතින් ඔබ දන්නවද අර ඉස්සර තිබ්බා දෑයට කිරුල කියලා ප්‍රදර්ශනය. ඒ දෑයට කිරුල කියන එකේදී පොතක් තිබ්බා මරණ දඬුවම නැවත ලංකාවේ ක්‍රියාත්මක කළ යුතුද කියලා. ඔබ දන්නවද අර හිටිපා සිරිපාල රන්මැණික. එයාගේ සිරිපාලගේ බිරිඳ අදටත් ඉන්නවා. එයත් කියලා තිනෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. 99.9% කියලා තිනේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. නමුත් ඉතින් අර රජය පැත්තෙන් ගත්තාම කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය අපි දන්නවා. නීත්‍යානුකූලව නීති විරෝධීව උදුරා ගන්න බෑ කියන එකේදී හැබැයි අපි අත්සන් කළා නේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතිය කියන එක. නමුත් බලන්න පුළුවන් ඒක රාජ්‍ය ප්‍රතිපත්ති නීතිය. මගේ පැත්තෙන් මම කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියන්නේ කෙනෙක්ගේ ජීවිතය අපි අයින් කරනවා නම් එයාගේ ජීවත් වීමේ අයිතියට ඒක විශාල ප්‍රශ්නයක්. අපි ආපු ධාරාවෙන් ඉස්සරහට ගියොත් දැන් ජනාධිපතිවරයාගේ තීරණය පිළිබඳ ප්‍රශ්න කෙරුණා. ගොවින්ද සිල්වාට මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කෙරුණා. දැන් රටකට ගියොත් ඉන්ටර්පෝල් හරහා මේක ගෙන්වා ගැනීම හැරෙන්න වෙන ක්‍රමවේදයක් නැහැ. මෙහෙමත් පුළුවන්. දැන් මියුචුවල් ලීගල් ඇසිස්ටන්ට් කියලා තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී ඔය තානාපති කාර්යාලය හරහා අපිට මේ නඩු පවර ගන්න බැරි නම් අපි හිතමු යා වෙන රටක ඉන්නවා නම් අර මීචුවල් ලීගල් කියන්නේ සහයෝගීතාවය මත යාට එරෙහිව ඒ රටේ නඩුවක් පවරන්න. එහෙම අවස්ථා කීපයක් මන්දක පකිස්තානයේ එහෙම වෙලා තියෙනවා. මෙයව ගින්න ගන්න බෑ ලංකාවට. එතකොට ලංකාවේ ඉන්න විදේශ අමාත්‍යාංශය ඒ තානාපති කාර්යාලයත් එක
ගොඩක් වෙලාවට මූල්‍ය සම්බන්ධව තමයි ඒක. එහෙමයිකුත් තියෙනවා. හරි. ඒකට අපි අර අත්සන් කරපුවෝ තියෙනවා මේ නිව්යෝක් සම්මුතිය කියලා. එතකොට අර වෙනත් රටක දෙන විදේශ තීරණ නඩු තීරණයක් වෙන්න පුළුවන්, බේරුම් කරන තීරණයක් වෙන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරගන්න. ඒක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මේ ඉන්ටර්පෝල් එක හරහා මේක ක්‍රියාත්මක කරවගන්න නැත්නම් මියුචුවල් ලීගල් ඇසිස්ටන්ස් ගන්න පුළුවන්. ඊට අමතරව කරන්න තියෙන දේ තමයි තවත් තියෙනවා. අපිට පුළුවන් මේ අපි අසංගල නැත්නම් උදර්පණය කියලා කියන්නේ යම්කිසි වරදක් හෝ සැකකාරයෙක් සැඟවිලා ඉන්නවා නම් ඒ අය අදාළ රටට ගෙන්වා ගැනීම සිරකරුවන් මාරු කිරීමත් එහෙම කරන්න පුළුවන්. ඒ තානාපති සම්බන්ධකම් පාවිච්චි කරලා ඒ හරහා අපිට පුළුවන් ඒ අය ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමයක් ඇති කරන්න. නමුත් ඔය ලතින් ඇමරිකානු රටකට ගියොත් චාමර එක හරි අපහසුයි ඒ අය හොයාගන්න. දැන් එහෙම ගෙන්නපු කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? ගෙන්නන් ඉන්න ගාන වැඩි ගෙන්න ගත්ත ප්‍රමාණය ඒක හරියට ක්‍රියාත්මක කරනවා බොහොමද. ඉතින් ඒ රටවල් අතර තියෙන සම්බන්ධතාවයක් අපි ගොඩනගන්න එක නේ. පරිගණක අපරාධවලදී ඔක ගොඩක් වෙලාවට එනවා. වෙන රටක ඉඳන් සමහරట్లా අපි පරිගණකයට ගැහුවත් අපිට මෙහි නඩු දාලා ඒ තීරණය ක්‍රියාත්මක කරවලා ගන්න පුළුවන්. හොඳයි. එතනින්ම ඉදිරියට આવොත් දැන් අපේ රටේ නිලධාරීන් ගන්න තීරණ. දැන් අර උදාහරණයක් විදිහට මේ දවස්වල කතා වෙනවා තායිලන්තේ බාත් එක ඩිප්‍රීෂিয়েට් වුණාම මහ බැංකු අධිපතිවරයා හිරේ දැම්මා කියන දේ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ගත්ත තීරණ දේශපාලකින්ටම තඩිවන්න බෑ. මොකද ඩොලර් එක 205 රඳව ගන්න රුපියල් බිලියන 5.5ක් වියදම් කරාගෙන මහ ඛේදවාචකයක්. ඊට පස්සේ 200ට ඩොලර් එක අතෑරපු එක ට්‍රිලියන 2ක් වෙනකන් සල්ලි අච්චු ගහපු එක. මේ නිලධාරීන්ට කිසිම විදිහේ දඬුවම් පැමිණීමක් කරන්න බැරිද රටක් වෙනුවෙන් ගත්ත මේ වැරදි තීරණවලට? බැරි කමක් නැහැ. දැන් මීට ඉස්සෙල්ලා නිලධාරීන් විසින් කරලා තියෙන වැරදි සම්බන්ධව නඩු දාපු අවස්ථා තියෙනවනේ. ඒ සඳහා ඒ නිලධාරීන් යම්කිසි වරදක් බලය අයුතු ලෙස පාවිච්චි කරනවනම් දූෂණයක් කරනවනම් ඒ සම්බන්ධ තියෙන අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිබොක් එක එතනින් ගියාට පස්සේ දැන් මේක චේතනාත්මකව කරලා තියෙනවා. දැන් අපි හැම වෙලාවෙම බලන්න ඕනේ දැන් උද්දමනය කියන එක අද ඇමරිකාවෙත් මම දැක්ක 108.4කින් වැඩි වෙලා තියෙනවා. එහෙම ඒගොල්ලොත් මුදල් අච්චු ගහන. ඒ පළියටම අපිට කෙනෙක්ව අතරංගුඩ ගන්නව නම් ලෝකේ රටවල දිගටම අතරංගුඩ ගන්න. දැන් මේක දැන ඌමනාවෙන් පාඩුවක් කරන්න ඒ සම්බන්ධව කොමිටියක් පත් කරලා බලන්න. මුලින්. එතකොට ඒ අය අතින් දැනුත් ඉතින් මුදල් මුද්‍රණය කරන්නේ. ඒක හරි. පරිසේවකයන්ට ගුවන් බැරි හින්දා ඒක මුද්‍රණය කරනවා. ඉතින් ඒ තුලින් උද්දමනේ ඉන්නේ වැඩි වෙනවා. අපි ඒක නෙමෙයි කලියු. නමුත් සමහර වෙලාවට ඔය හිතපු කට්ටිය උත්සාහ කරාද දන්නේ නැහැ මේක රඳවා ගැනීම තුල උද්දමනේ අඩු කරලා නමුත් ඒක වැරදි තීරණයක් කියලා ඔප්පු වෙලා තියෙනවා. පැහැදිලිව. ඒතොර මේ වැරදි තීරණයක් කියලා ඔප්පු වෙන්න ගිය කාලය තුල අපි වෙච්ච පාඩුව කියන ආකාරයට කාගෙන්ද අපි අය කරගන්නේ? මොකද නිලධාරීන් ගොඩක් වෙලාවට අපිට උපදෙස් දෙන්නේ නිසි උපදෙස් දෙන්න ඕනේ. ඒ සඳහා කරන්න ඕනේ අපි මෙහෙම පණක් තියෙනවා. ඒ වගේම මෙතනදී කොහොමද මේක රඳවා ගැනීම ඉස්සෙල්ලා කෝපි කිතු කෙලි උනත් හොඳ දෙයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන් දේ තමයි කෝප් එකට සහ කෝපා එකට විශාල බලතල ප්‍රමාණයක් දීලා අන්න නීති ක්‍රියාත්මක කරවගන්න. දැන් පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට ඉස්සෙල්ලා කෝප් එකට දත්නේ ඔක ඩියු ගුණසේකර මාත්මය ඇතුළු සුනිල් අඳිනතුගේ මාත්මලේ නිතරම කිව්ව දේ විජේදාස රාජපක්ෂ මාත්මෙන් කලින් දැන් ඔන්න නිසි අවස්ථාවක් දැන් කෝප් එකේ එළි වුණානේ මේව සම්බන්ධ කෝප් එකේදී පැහැදිලිවම ඒ මහා බැංකුවේ ඉන්න නිලධාරීන් ඇවිල්ලා ප්‍රකාශ කරා ඒක අති වැදගත් නමුත් එතනින් එහා යන්නේ කොහොමද තායිලන්තේ ඊට වඩා වෙනස් තායිලන්තේ නීතිය ඊට වැඩිය වෙනස් හොඳට අධ්‍යයනය කරලා බලන්න තායිලන්ත නීතියේදී ඒ අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සම්පූර්ණ බලතල තියෙනවා. ඇයි අපිට කෝප් එකට දැන් දෙන්න බැරි මේ බලතල? රට හදාගන්න හොඳම තැනක් මේ අවස්ථාව. මම හිතන්නේ මේ යෝජනාව ඇවිල්ලා තියෙනවා. බදු පනත් සංශෝධනය කරනවා වගේම කෝප් එකට බලයක් දෙන්න. අන්න කෝප් එකට පුළුවන් එතකොට ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක තීරණය කළ අදාළ ක්‍රියාමාර්ග. මට තියෙන ප්‍රශ්නේ අදටත් එක ගන්න. ඔබ අහන්නේ මගෙන්
දැන් එහෙම රාජ්‍ය නිලධාරීන් වැරදි. දැන් කෝප් එකට මේ බලය දුන්නොත් ඇත්තටම රාජ්‍ය නිලධාරීන් මීට වඩා සුපරීක්ෂාකාරී වෙයි කියලා මට හිතෙනවා. අනිත් එක තමයි අපේ විගණන කොමිසමක් නැහැ. ඔයගේ අඩුපාඩු තියෙනවා. ඒක පස්සේ කතා කරමු. දැන් මම කියන්නේ රාජ්‍ය සේවය සුව කෙලින්ම ඔය කියන දූෂණයෙන් සහ වංචාවෙන් සහ අල්ලසින් බේරා ගන්න තියෙන එක බලයක් තමයි. මොකද කෝප් එක තුල සියලුම පක්ෂ ඉන්නවනේ. ඒගොල්ලෝ ගෙනල්ලා සාකච්ඡා කරනවනේ. එතනදී පේනවනේ මොකද්ද කරන්න කියලා. මෙතන වෙන්නේ කෝප් එකේ වාර්තාව දානවා report එකක් ඇදියට ඒව එතනින් එහා ඉස්සරහට යන්නේ. නමුත් ඉතින් ඒ ඉඳ එක ගණන් ගන්නවක්වත් නැහැ. දැන් කෝප් එකේ දීලා තියෙන නිර්දේශ වලට එහා ගිහිල්ලා ශ්‍රී ලංකා න්‍යාලය ඉන්නේ ඔකොච්චර වැඩ කළාද? අද නෙමෙයි මම කියන්නේ. චිරාත් කාලයක් තුල. ඉඳ අපි අද හොඳ සංදිස්ථානයක ඉන්නවා. මම හිතන්නේ තරුණයෝ කියන එකේ හඬ ටිකක් වැදගත් වෙනවා. ටිකක් නේ හොඳටම වැදගත් වෙනවා. ඉතී ඒ හරහා හෝ අපිට පුළුවන් නම් මූල්‍ය විනයක් ඇති කරගන්න. එතින් වැඩි තියෙනකොට ඔය මුදල් මණ්ඩලේ නීතියම ගන්න. එතනදි කියනවනේ ප්‍රධාන හොඳ නිලධාරීන් දෙන්නෙක් කියනවනේ දැන් තමයි වෙනකොට මේ දේවල් වෙලා තියෙනවා කියලා. මිනිහට යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කොච්චර රටට ඔකෙන් පාඩුවක් වුණාද? ඔක දැන දැනද කරේ කියන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. කවුද මේ අයට උපදෙස් දෙන්නේ කියන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කෝප් එකෙන් පස්සේ මේකේ වාර්තාව එළියට දායි. නැවත තව අවුරුද්දකෝ පසුවහම. ඔන්න හොඳ අවස්ථාවක් ලංකාවට ජනතාවගේ හඬට තරුණයන්ගේ හඬට සවන් දීලා මෙතනින් හෝ මේ දේ ආරම්භ කළේ. ප්‍රශ්න තියෙන්නේ එතකොට මේ කොහොමද ඊළඟට අසුගාමීව කරේකට අපි වරද පටවන්නේ කියන්නේ. ඔබ දන්නවා සේපාල ඒකනායක නඩුවේ අර වරද කරාට පස්සේ නීති ගෙනල්ල වැඩක් නැහැ. නමුත් අපි අන්තර්ජාතික ගිවිසුම් අත්සන්ගල තිබ්බ හින්දා තමයි එයාට එයා නමුත් එයා අතරංගුවට ගත්තේ ඒක නෙමෙයි. විනිමය පාලන පන්නත යටතේ ගෙනාව 125 ඉදරම් නොකිරීම. ඒක වෙනම කතාවක්. මම කියන්නේ කරනවනම් ඔන්න හොඳම අවස්ථාවක් දැන් පාර්ලිමේන්තුවේ. දැන් මෙතනදී අපි ඊයේ සතියේත් මේ වැඩසටහනේදී ප්‍රශ්න කළා මහාචාර්යවරයෙක් එක්ක මේ තීරණ ගත්තේ නිලධාරීන්. රවුන් තමයි මේකේ වරදට බැඳෙන්න ඕනේ. ඇමතිවරයා මේ මොකුත් දන්නේ නැහැ. ඇමතිවරයාට මේ දින උපදෙස් තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ හයිරාකිකේ මේ ප්‍රොටෝකෝල් එක බැලුවාම ඇමතිවරයා කියන්නේ නාම මාත්‍ර භූමිකාවක්ද? නෑ ඇමතිවරයාට එහෙමත් ඇඟ බේරගන්න බෑනේ. දැන් ඇමතිවරයාට නිලධාරීන් විසින් දෙනවා නම් තීරණයක් ඇමතිවරයා කල්පනා කළ යුතුයි නේ. මේක මොකද්ද කරන්න කියන්නේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇමතිවරුන් විෂයන් ගැන දන්නේ නෑනේ. ඇමතිවරුන්ට ඒ සුදුසුකම් නෑනේ. ඕ ලෙවල් පාස් කී දෙනෙක් ඉන්නවද? ඒ ලෙවල් පාස් කී දෙනෙක් ඉන්නවද? ඩිග්‍රිය තියෙන කී දෙනෙක් ඉන්නවද? ඉතින් අපේ ජනතාවත් තෝරලා ඇරලා තියෙනවනේ අය. ඒක පැත්ත. සිංගප්පූරුවේ ඕක වෙන්නේ නැහැ. ඔබ හිතන්න චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස චීන කොමියුනිස්ට් පක්ෂයේ බොහොම සුළු පිරිසයි ඒගොල්ලන්ගේ ඉන්නේ මේ විධායක සභා. ඔක්කොම ඉංජිනියර්ස්ලා ડોක්ටර්ස්ලා ඒ වගේ අය. ඉතින් ඒගොල්ලෝ දන්නවා. නමුත් මෙයා මෙහි ඉන්න ඇමතිවරු මොකද කරන්නේ? ඒගොල්ලෝ බලන්නේ තමන් මේ රැකියාවක් ලෙස මේක කරා. අනේ මෙයා මට උපදෙස් දුන්නා. එහෙනම් මම මේක කරා කියලා ඒගොල්ලෝ පෙරලනවා. නමුත් අමාත්‍යවරයාට ඇත්ත වශයෙන්ම මේ ලේකම්වරයාට යම් කිසි වගකීමක් තියෙනවා. අනේ ඒක නිසා තමයි අමාත්‍යවරයා උපදේශක මණ්ඩලයක් පත් කරලා තිනෝ. ඒ උපදේශක මණ්ඩලයත් එක්ක ක්‍රියාත්මක කරන්න ඕනේ. කැබිනට් එක තිනෝ. කැබිනට් මණ්ඩලයත් එක්ක බලන්න ඕනේ. දැන් සමහර රටවල තිනෝ. දැන් මම ජමයිකාවේ හිටියා. ජමයිකාවේ හරි ලස්සනයි. ෂැඩෝ කැබිනට් එකක් තියෙනවා. ඒ කියන්නේ ෂැඩෝ කැබිනට් ස්පෝක්ස්මන්ලා ඉන්නවා. කරුමෙට අපි නෑ. එතකොට ජමයිකාවේ තියෙන ලේබර් පාර්ටියක තිනෝ, පීපල් නැෂනල් පාර්ටියක තිනෝ. ඒ බලයට ආවහම හැම කැබිනට් මිනිස්ටර් කෙනෙකුටම ෂැඩෝ කැබිනට් මිනිස්ටර්. ෂැඩෝ කියන්නේ අරයව විවේචනය කරන. මේ දේ කරන්න එපයි කියේ. අපි එහෙම එකක් නෑ. අඩුම ගානේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන ඇමතිතුමාවක් ගන්න. ෂැඩෝ එක පැත්තකට දාන්න. මේ වගේ හොඳ ලක්ෂණ අපිට වෙන රටවලින් ගන්න. එහෙම ගත්තන විපක්ෂිතත් වගකීමක් තියෙනවා. ඔබ අහන විදියට ඇමතිවරයා මේ තීරණය ගන්න ඉස්සෙල්ලා විපක්ෂයට පුළුවන් ප්‍රශ්න කරන්න. නමුත් අපි එහෙම සදාචාරයක් නෙමෙයි. එහෙම තිබ්බ 70 ගණන් වල ආචාර්යින්නම් පෙරලා එහෙම ඉන්නවා. නමුත් අද වෙලා තියෙන දේ තමයි තමන් මේ ඊට පයින්නවා මීට පයින්නවා ඇමතිකම් ගන්න බලනවා මිසක් අර ෂැඩෝ ගවර්න්මන්ට් එකකට යන්නේ නැහැ. මම නැවත යෝජනා කරනවා චාමර ලංකාවටත් එවැනි ෂැඩෝ කැබිනට් එකක් යම්කිසි කාලයක තිබුණා. දැන් ඉන්න ආණ්ඩු පක්ෂ විපක්ෂ අනරයි.
mana matanya bandul Gunawardana mahathmayama eegulu report ekak dana. Ethara podda baya wenawa. Dan metanadi tathya sampurnaya wenas wela thiyena. Enisa eveni kramavedayakata thallu karoth mama hitanawa eyata berenna bariwe. E wageema thamai emathiwareyata eriwa mandamus ritaknya genna puluwan. Ohu etta washenma kirime waradak ho nokara harimak nisa wenna deya. Enisa Sangkala, udah nikah mau agak gimana kelamin deh. Tapi hema India ini Minister of Telecommunication, ohu bandara gari hitiya. Amma Jaya Lalita, ya kau sari terus dah tuh nanti bagi itu bilang, ya ada bandara gari. Tapi ikat tawasin mah ikat desa palaknya hari emati baru godak kelam itu I bandara gari katwim. Kiane ke kita ni itu ada benar sih. Egalan itu dandu am di lati. India awe, mama dandu ame state minister benda pulua. Kian egalan pranta vali innae, mandu innae. Nayaud egalan chandi illan. The Lanka awe samar lati, ema awuno tiar janadi me samadi lili lda. Ema wasta tiina Lanka awe. Kiti ane ekai, mitna tiina vera dikriya ma. Dengho apitnya puluan nang hitan nami sambat, mak karunu keep ya kiu. E akarin vipakshe meet beri, vipakshe vivicheni ini ni. Iku lo balan nami pratipatti mi ahti ira mukhakda keran nami. Sa aniwari mak katanaik beriyan nami tera misal balan beri kiu. Katanaik itu puluan tanikera mak mevila betul. Rata winwin, iya control keraginya. Namun tapi ini getungnya nama, itu pasi nawatna, winadi dahai kan nawatna, aimat getumak ya no, nih, rata ini ngadre itu, jangan tahu ini ngadre itu kira, kira balan. Iku lagi muli ka karya, tamai dengi givalti kah dahai kan, iku mau dikir. Iku ni mewin. Itu pada ihang ya dia, itu ni jangan tahu, ini dia pratichara dekui, aikila bi hitan no. Ini mana tiu no, kahada mewin pula, iku iktaram. Mama kian nih percandat itu sampuni mengirut deh. Mama dia latihan percandat itu teri. Namun ini awa 100 meter benda api saban. Dan balan tu ko, ikka parlimen itu menteri beri ikut polisi hat dini dia latih. Itu ada desi visipa wedi kiri mahat. Emat itu orang di itu benda wedi. Desi visipa yang dahaya didas. Api itu tundas ponsia kita rata ina polisi ina. Mukat itu polisi agmi emat itu orang. Jangan tahu apa tikka inna mana. India awi, ikkene ikut. Mama Kerala perantai dia ikutara beda mulu agak deh. Mama dan niat nemi mahaimati awi mukid. Triwilek. Apa jiwa itu triwilek ya nol. Muda Kerala balik di ni Marxwadi komunis paksi. Ini swing noy ayat. Ika ada agan beri nang bedak nih menteri beri. Apa itu dengue V8 tu mukutnya tu jasa agit ya nol ni deh. Ya nol ni. Ii padam ikan agan nol. V8 එක නෙමෙයි අපි ජනතාවට කොහොමද මේ සේවය කරන්න කියලා හදාගන්න ජනතාවත් එක්කයි බලන්නකෝ මෝඩිලා ඉන්නේ කොහොමද කියලා ඉන්දියාවේ අද එහෙම ඊ අවශ්‍යතාවය අපි හදන්න ඕනේ මහත්මා ගාන්ධිවත් මේ හැදුවොත් තමයි මේක ඉදිරියට යන්නේ මේකේම නෙමෙයි බන්දනාගාරේ ඉඳන් එළියට යනකොට රත් පෙළපාලියක් එන ඔක්කොම ඉන්නේ පැජරෝ ප්‍රාඩෝ BMW වරවම් මේ මොකද්ද මේක W 19ක කෝච්චිය ආයි Kunci sahle menteri beri coach ya, ratna. Ini memilih, tapi ni dah sahaja mereka fight kalah. Mee sangkuti evena swindo. Mee kena rata perahera evena swindo. Mee kena wara prosad evena swindo. Biar agama itu mana kiuwa mee. Agama itu rilis apa? Tumat ganda pulang. Balatul hamben. Mama nang hitan ne, wara prosad hinda mau tamai godak pelawatin. Iwa sampunya mana tikar lelah. Ika netikar nang chamar. Lanka mee wetila inna arti gaga di. Sahle batu permainya. Janata apa gitu na, bagi ini mereka tiurun kan tu. Vipaksha datte kawan. Hemat dinaam ini dekara. Ini mak kerena. Ada nen ilti tikak nen, yudde ak nen. Janata apa dek samadhan ini deh pulu. Janata apa terpat kerja. Janata apa ini rapid peradak kara ono tadi loko tenak di la. Teh di liu. Dan Japani hima balan deh. Japani oya. Kajin niladari gaw niladari wadi aten anik pet. Beri pura balat dale deh nadden. Japani katut, ni desa balaknya apa? Icar ganang gani nih. Emma wilayah emma permanent secretary meyak nani api. Api etikaran none permanent secretary. Kode ya tamai ini bishenge nadan. Paksi dia, vipaksi dia. Tapi obat matikai janadi pun lekaran kini kan Bradman Weir kono. Ini khalat, kauru janadi pun ini inawa, inawa ini winamadiya.
නමුත් අපි අර පොලිසිය එක යන්නේ. දැන් ඔබ දන්නවද ඔබාමා පළවෙනි පාර ජයග්‍රහණය කරනකොට එයා කිව්වේ වෙනසක් කරන්න. The change ඔන්න එයාගේ සටන් පාඩේ. And I will close down the Guantanamo Bay torture house. මම වහලා දානවා Guantanamo Bay වදකාගාරේ. හැබැයි යාවට පස්සේ මොකද වුනේ? රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිපත්ති රැස් වෙලා අදටත් Guantanamo Bay වදකාගාරේ තියෙනවා. ඒ කියන්නේ පොලිසිය එකක් හැදුවා. දැන් හෝ මේගොල්ලෝ පොලිසිය එකක් හදන්න ඒක අවුරුදු 10කට හෝ 15කට හෝ වෙනස් නොවන පරිදි අපි හැම වෙලාවෙම මේ ප්‍රතිසංස්කරණයක් ගේන්න හදන්නේ යම් කිසි කෙනෙක්ව පිනවන්න යම් කිසි පක්ෂයක් පිනවන්න සහ කෙනෙක්ව බලේ ඒක නිමී වෙන්න දැන් හෝ යථාර්ථයේ තීරුම් ගත්තොත් අපිට ගොඩ යෑමේ තත්ත්වයක් තියෙනවා එහෙම නැති වුණොත් මේක කොයි වෙලාවෙ කිදා බහිද කියලා කියන්න බෑ කිදා බහිනවයි කියලා කියන්නේ නාය යෑමක් පේනවා මට නම් පේනවා ඒක මොකද ඒකට හේතු ගණනාවක් තියෙනවා ජනතාවත් මාන්සිල වැඩ කරන්න ඕනේ දේශපාලඥයෝ මීට වඩා තමන්ගේ චර්යාව වෙනස් කරගත්තේ නැත්නම් මේක වුණ්ඩ බෑ හොඳයි 2:56:10 ඔබටත් කතා කරලා මේ සංවාදයට ගොඩ වෙන්න පුළුවන් ඉතාමත්ම වටිනා කතා බහක් අපි බොහොම විවෘතව කතා කරන්නේ. ඒ වගේම තමයි YouTube හරහා Facebook හරහා ඔබට පුළුවන් මේ සංවාදය නරඹන්න 2:56:10 ඔබට විවෘත දුරකථන අංකය. අපි අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කතා කරා වගේම අපි නම් ඇත්තටම ලොකු පීඩනයක ඉන්න ආචාර්යතුමනි දැන් මේ ජනාධිපතිතුමා ගත්ත කාබනික ගොවිතැන තීන්දුවත් එක්ක දැන් එතුමාම සමාව ඉල්ලනවානේ. හැබැයි එහෙම සමාව දෙන්න පුළුවන්ද අපිට? අපි අද බඩු මිල ගන්නකොට එළවලු කොච්චර ගණන්ද මේ ව්‍යසනේ මේ පාර විසඳෙන්නෙත් නැහැ. දැන් මේ පාර ඇමතුමා කියන විදිහට මේ පාර පොහොර ගෙන්නන්න වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි ලොකු ආහාර හිමිකම් දෙන්නේ නැහැ. ඉතින් මට සමාවෙන්න මේක මගෙන් වරදක් වුණා කියන එක අපි ඉවසන් ඉන්න පුළුවන්ද අපිට? නෑ මීට වඩා බුද්ධිමත්ව තීරණ ගන්න තියෙනවා. දැන් මෙතන අර හාම්දුරු කෙනෙක් නොමගේ ඇවිම කර. එතනින් ගියාට පස්සේ වෛද්‍ය කණ්ඩායමක් නොමගේ ඇවිම කර. එපාර ජනාධිපතිවරයා කිව්වා ජර්මනියත් සතුටු වුණා ලෝකේ ප්‍රධාන රට කාබනික පෝරවලට අපි යන්නේ. එතුමගේ අවංක හැඟීමක් තියෙන්නේ නැති විශේෂයට වඩා. නමුත් ඇත්තටම අවශ්‍ය කෘෂි විද්‍යාඥයන්ගේ ඒ කියන මහාචාර්යවරුන්ගේ සහාය ගත්තා නම් මේක මීට වඩා දැනුමක් යනවා. මොකද හේතුව කාබනික පෝර කියන එක බොහොම හොඳ දෙයක්. නමුත් ඒක යන්න ඕනේ ස්ටෙප්ස් ටික යන්න නැතුව ඉක්මන් උනේ කේ තමයි වරද තියෙන්නේ. ඉතින් දැන් අපිට ප්‍රමාද වැඩි. ඒක තමයි ඒ තීරණ වැරදීමත් එක්කම ගෝල් ෆේස් අරගලේදී මේ සටන් පාට මතුවලා තියෙන්නේ. හැබැයි එතුමා කිව්වා 21 ආණ්ඩු ක්‍රම විවස්ථාවට එතුමාගේ කැමැත්ත තියෙනවා ඒක සංශෝධනය. ඉතින් ඒ වගේ යම් විදිහකට නම්‍යතාවයක් හට ඒ වටිනාකමක් තියෙනවා. නමුත් අර වගේ ඒවයිදී ඇත්ත වශයෙන්ම බොහොම තීරණ වලදී මීට වඩා හිතන්න තිබුණා. දැන් ප්‍රශ්නේ එක නෙමෙයි. දැන් අපි බැන බැන ඉඳලා හරි එහෙම බෑනේ. කොහොමද මේකෙන් ගොඩ එන්නේ? අඩුම ගානේ මේ ගෙවත්තේ මොනවා හරි වගා කරගත්තේ නැත්නම් අපි අමාරුව කියනවා. මඤ්ඤොක්ක ටිකක් හරි බතල ටිකක් හරි පුළුවන් විදිහකට. ඔබ හිතන්න එපා. දැන් ගොවීන් පවා මේ වෙලාවේ පතල් කනින්න පටන් ගන්න තියෙන මොකද මේක කරගන්න බැරි විශාල වශයෙන්ම දැන් අපිට අඩුම ගානේ හැමතිතුමා ඇවිල්ලා නෑ බෑ කියන එකනේ කියන්නේ මෙතන එතුමා උත්සාහ කරන්න ඉබේනේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරලා කොහොම හරි මේ රසායනික පෝර ටිකක් ගන්න එක මාත්‍රික තරහ වෙන්න එපා මම මේ දේ කියන්නේ හරිද අපිට බෙහෙත් නෑ මේ වෙලාවේ එතකොට බෙහෙත් බාරව ඉන්නවා අමාත්‍යවරේ මේ අමාත්‍යවරයාට නොමිලේ බෙහෙත් දෙන්න ඕමාන් වල ඉඳලා සංගමයක් කතා කරමු කවුද ගත්තේ? එතුමාගේ පෞද්ගලික ලේකම්. මම හිතන්නේ එතුමාගේ පුතා හරි කවුරු හරි ඉන්න. තුන් පාරක් කතා කරලා තිනවා. පස්සේ කියන්න. මොකක්ද මේකේ තේරුම? ඇයි එහෙම කරන්නේ? නිකන් දෙන දේ ගන්න බැරිද? කොමිෂන් කන්ද බලාගෙන ඉන්නේ. හදවතට චාම්බර. මිනිස්සු ඉන්න උදව් කර. තාම අර කැත ගතිය මේගොල්ලන්ගේ ගිහිල්ලා. ඒක අගමැතිලත් හදන්න බැරිවිලා. කොච්චර නරකද මේ ආදර්ශය? ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති කාගේ හරි දෙයකට. ඒ සංගමයේ ඊට පස්සේ තිබ්බ රැස්වීම. සංගමයේ ඕමාන් වල ඉඳන් කතා කරා. අපි බෙහෙත් එකතු කරලා තියෙනවා. මිනිස්සු මැරෙන්න යනවා. සෞඛ්‍ය අමාත්‍යල කතා කරා. ගන්නෙ නෑ ෆෝන් එක. යාගේ පෞද්ගලික ලේකම්ට කතා කරා. ෆෝන් එක අරගෙන කිව්වා හරි පස්සේ කතා කරන්නම් කියලා. සාම්බර කැතයි නේද මේ. මේ මම කියන්නේ වලින්.
එවගේ ඉන්න ලෝකෙ රටවල් විශාල ප්‍රමාණයක ඉන්න තාම ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ සදාචාරය වෙනස් කරගන්න කියලා මේක කරේ නැත්තම් අපි ලොකු අමාරුවක වැටෙනවා මේ ඥාතීන් ටිකක්පත් කරගෙන ඇමතිවරයා වටේ මොකක්ද මේ කරන්න වැඩි මම පුළුවන් දීතිරියට යන්න චාන්ස් මැරෙන්නේ අපි රෝහල් වල නෑ බෙහෙත් අඬනවා දෙන්න කට්ටිය ඉන්නවා බලන් ඇති ගාණක් ගන්න කොහොමද මේක කොහොමද මෙතනදී මම දන්න දේවල් මම කියන්න ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරේ ඌ ඇවිල්ලා රෝහලකට අරන් දෙන්න හදනකොට කලින් හිටිය කෙනෙක් මෙච්චර ඉල්ලුව දෙන්න මේ කොමිෂන් එක නැත්තම් හදන්න ඇත්තම සංස්කෘතියක් නේද මේ 225 මේක වෙනස් කරන්න ඕන තරුණයෝ හරි කරන අරගල මම හිතට අවංකව කියන්නේ බය නැතු විවෘත මට මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්තයි හේතුව තමයි මේ කියන පුරුද්දෙන් ඇටිටියුඩ් වල කල්චර් එක වෙනස් කරන්න නැතුව මොන කාර්ක සභා දැම්මත් වැඩන්නේ මොන ජාතික සභා දැම්මත් වැඩන්නේ මේක අවසානයේදී යන්නේ ජරාවලකට නරාවලකට එහෙම කරන්න එපා එමුදු එහෙම කරන්න එපා තමන්ගේ ස්ටාෆ් එක තමන් හදාගන්න වටේ ඉන්නේ මේ හරි වේදනාවක් ඒ මේ මිනිස්සු කොහොමද යා එවන්නේ බෙහෙත් එවන්නේ කොහොමද මේ ගන්නෙ නැත්නම් ඒ තත්ත්වය තුල අපි අපිම මේ වරද කරගන්න නැවත නැවත ඒ වරද කරගන්න අඩුම ගානේ විපක්ෂයවක්වත් අනිත් මන්ත්‍රීවරු හරි එක්කව වෙලා කතා කරන්න මේ ගැන පාර්ලිමේන්තුවේ තමන්ගේ දුක විතරක් නෝ කියන්නේ අපි කෙටි විරාමයකට යමු විරාමෙන් පසු යරිත් කතා කරමු අද බිග් ක්වෙස්චන් තුලින් අපි කතා කරන්නේ මේ රටේ නීතියේ සිට අපි කතා කරගෙන ඉන්නේ වෙනස් වෙන්න ඕනේ වෙනස් විය යුතුමයි මේ තරම් දුකක් විඳින්නේ අපි හැමෝම මේක වෙනස් නොවෙච්ච නිසා ඒ නිසා තමයි අපි මේ කතා බහ ගොඩනගන්නේ විරාමෙන් පසු යරිත් හමු
කවදාකවත් ප්‍රශ්න කරේ නැහැ මහා බැංකුවේ සංචිත කොච්චර ඉස්සු වෙලා තියෙනවා එතන අරගලේ ඉන්න කට්ටියක් ඉන්නෝ ප්‍රවේසියෝ ඉන්නෝ ඒක කොහොමද සංවිධානය සමගි පෙරමුණ බලය ඉල්ලුවා තුනින් දෙකක් දෙන්න අපි ව්‍යවස්ථාව වෙනස් කරා අන්තර්පාලනයක් සඳහා විපක්ෂයේ කැමැතිම දැන් තමයි රූපවාහිනී සජීවී සංවාද ශිලේ අත්දැකීම ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන තැන ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හිම මහතා සමගින් අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ මේ මොහොතේ අපේ දුරකථන ඇමතුමක් තියෙනවා 2:50 16:10 දුරකථන ඔස්සේ රත්නපුරේ නයිබෝන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නෝ අයිබෝන් අයිබෝන් ඔව් මම රත්නපුරේ ප්‍රොජෙක්ට් එකේ කෙනෙක් කතා කරන්නේ මට පුළුවන් ද අපේ ආචාර්ය මහතාට ඔව් උතර අවස්ථාව තියෙනවා ඔව් බොහොමත් ස්තුතියි මේ රටේ ප්‍රශ්න කෙනෙකුට අපි දන්න ආචාර්ය ප්‍රතිභා මහානාම කියන්නේ प्रश्न प्रश्न कथाचार मम कमी बदकना यम करवटमे देशपाल सह राज्य आंदी वगवी मोगे कारण तीन यम यम अड़पाड़ी मटे वगे मकाव मम कमी मगे प्रश्न मुखरा अड़क व्यवस्था आवस्थाक अट बलात्मक අපිට බැයිද මේකට විසඳුමක් හොයන්න ගොඩක් වෙලාවට ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන මේ වගේ අවස්ථාවක ඒ තුල බැයිද අපිට මේකට විසඳුමක් හොයන්න කියන එක ඒ ප්‍රශ්නේ යොමු කරන්න කිව්වා. හොඳයි. බොහොම සතුටුයි ඔබතුමන්ට. ඔය ඇත්ත වශයෙන්ම එතුමාගේ සංකල්පය හරි. මොකද හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාව ගත්තාම රාජ්‍ය යුතුකම් කියලා තියෙනවා. හැබැයි රාජ්‍ය යුතුකම් වලට එහෙම විශාල වශයෙන්ම ඒක උල්ලංඝනය කරයි කියලා අධිකරණමේ ක්‍රියාමාර්ග ගන්න බෑ. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලට වඩා එහා ගිය නීති පද්ධතියක් තියෙනවා. අන්න ඒකයි එතුමා අහන්නේ. මොකද මේ අඩුපාඩු තිබුණට මේ වෙන එකක් කොහොමද ක්‍රියාත්මක කරවලා? පුළුවන්. ඒ සඳහා ජනතාවට හරි ඒ කියන සංවිධානයකට හරි ඉන්න පුළුවන් ඔය රිට් ආඥාවක්. ඒ උදාහරණයක් ලෙස අපි හිතමුකෝ පළාතක තියෙන නගර සභාව අදාළ කුණු ටික ඉවත් කරන්නේ සෞඛ්‍ය ප්‍රශ්න එනවා නම් කෝවොරොන්ටෝ කියලා රිට් ආඥාවක් තියෙනවා. ඒ මත යන්න පුළුවන්. ඒතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල අපි ගත්තොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ජනතාවගේ අයිතියක් උල්ලංඝනය කරලා තියෙනවනම් පුළුවන් මෙතුමා. පැහැදිලිව පුළුවන්. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් වලින් තමයි එන්නේ. ඊට අමතරව අපිට තවත් යාන්ත්‍රණ තියෙනවා මේවා ක්‍රියාත්මක කරවල. අපි ඔම්බුඩ්ස්මන් වරෙක් ඉන්නවා. පරිපාලන කටයුතු පිළිබඳ මා කොමසාරිස්වරය. ඔහුට පුළුවන් යම් කිසි විදියක රාජ්‍ය ආයතනයක ඒ ඉහළ නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට මොනවා හරි ඒ අයිතියක් කඩවෙන්න. ඒ වගේම අපේ අයිතියක් කඩ වෙනකොට මානික කොමිෂන් සභාවට යන්න පුළුවන්. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදය 10 ඉඳන් 14 වෙනකන් තියෙනවා. නමුත් මේවා ක්‍රියාත්මකභාවයේ බොහොම අඩුයි. අන්න එතන එතුමා කියන්නේ දැන් මේ තියෙන අඩුපාඩු තිබුණාට මේවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඒ යාන්ත්‍රණය නිර්මාණය කරගන්න ඕනේ. ඒක ඊට වඩා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකින් අපිට යන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔය විගණන කොමිෂන්. ප්‍රසම්පාදන කොමිස දානවනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කොච්චර හොඳයි කියලා කියනවා ඒවා ක්‍රියාත්මකුනේ නැහැ නේ ඇත්තට. දැන් අපි කියනවා නම් දැන් විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ කියන්නේ. දැන් අපි කියනවා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ විධායක ජනාධිපතිවරයෙක් හිටියා. එතකොට මේ සියලුම දේවල් ටවක කියන්න ඕනේ විධායක ජනාධිපතිවරයා නම් දැන් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ සීමා සහිත බලයක් යටතේ හිටිය ජනාධිපතිවරයෙක් හිටියා. දැන් ඒ කාලේ ඩොලර් බිලියන 10 ඉඳන් 7.5 වෙනකන් සංචිත වැටුණා. එතකොට ඒ සීමා කරලා තිබිලානේ. එතකොට අපේ ණය සීමාව විශාල ප්‍රමාණයකින් වැඩි වුණා. එතකොට බලතල සීමා කරාද නැද්ද කියන එක නෙමෙයි. මම මේ සංසන්දනයක් දෙන්නද. නමුත් ඒ කරන්න ඕන කාර්ය කරන ආකාරයේ ඒ ජනාධිපතිවරයා වෙත ඒ දෙන
අභියෝගය විවස්ථාවෙන් සංශෝධන මදි. ඊට වඩා දැන් එතුමා ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉඳගත්තට පාර්ලිමේන්තුවට වග කිව යුතුනේ. ඉඳ රාජ්‍ය මූල්‍ය එතුමා කියන ආකාරයේ රාජ්‍ය මූල්‍ය පැහැදිලිවම ඒක දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඉතින් ප්‍රසිද්ධ ජනාධිපතිවරයාත් පත් වෙන්නේ මහජන ඡන්දයෙන්. එහෙනම් එතුමාව එතනින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ඒව 19යි. ඒක තමයි අපිට රිකෝල් කරවන්න පුළුවන්. ඒ කියන්නේ වෙන රටවල තියෙනවා මේ ආකාරයට ජනාධිපතිවරයා ක්‍රියා කරනවා නම් ඒ රිකෝල් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මම පිළිගන්නේ නැහැ මේ සමානුපාතික නියෝජන ක්‍රමය. මේ ක්‍රමයට ගියොත් චාමර ඔබ ඡන්දෙ ඉල්ලුවත් අවිස්සා වේල්ලේ ඉඳලා උතුරු කොළඹ වෙනකම් විශාල ප්‍රමාණයක්. ඔබ කාටද වග කියන්නේ පැහැදිලිවම අවසානයේ. එහිඳ වෙනස් විය යුතු අංශ රාශියක් තියෙනවා. මේ පැති මාරු කරනවා කියන්නේ මේ සංගීත පුටු වගේනේ අද වෙලා තියෙන්නේ. ඒතර 99 වන විවස්ථාවේ තුමකින්ද 99 තියෙනවා ඒක. එතකොට පක්ෂ මාරු කරගමන් ලේකම්වරිය අයින් කරනවා එම් මාරු කරන්න බෑ කියලා තිබුණා. එයා අනිවාර්යයෙන්ම ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරේ නැහැ කියලා අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අදගෙන යනවා. ඒහිඳ ඇත්ත වශයෙන්ම ගත්තාම සදාචාරාත්මක ලෙස අපි දැක්කා MD ජයවර්ධන කියලා හිටියා හිටපු මුදල්ලම කඩුවෙල මන්ති එයා අයින් වෙලා ගියා ගාමිණී ජයසූරිය වගේ අයින් වෙලා ගියායි ඒක කෑදර නෑ එතන මේ මන්ත්‍රී ධූරයටම කෑදර වෙලා ඉන්නකොට ඒ අයට අනිත් අයගේ වක්‍රාකාර සහායකයන් ලැබිලා තියෙනවා එහෙනම් මැතිතුමනි මේ තුල ක්‍රියාත්මක කරවන්න පුළුවන් නයි කවුද එතකොට ඉදිරියට එන්නේ අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි වෙන රටවලට වඩා මේ සමිතිවල සහ එකට ක්‍රියාත්මක කරන ඒ ප්‍රෙෂර් ගෲප්ස් වල අඩුවක් තියෙනවා ඉන්දියාවේ ඊට වඩා බොහොම වැඩි ඉන්දියාවේ තියෙනවා ගොඩාක් වෙලාවට බලපෑම් කරන කණ්ඩායම් පීඩන කණ්ඩායම් ආනබයි එතකොට ඒ කණ්ඩායමුත් බය මොකද ජනංශය 79 ත්‍ස්තවාදී වෙලක් පින්පන්න දෙන්නේ කොයි වෙලාවත්තර ගොඩ ගනීවි කියලා සමහරලාට බයක් තියෙන පුළුවන් ඒක නෙමෙයි 2000 දැන් හදිසි නීති නැහැ ඒ වයින් කළා තියෙනවා ඒකත් එක්කම ජනතාව මීට වඩා ප්‍රශ්න කළ යුතුයි දැන් ඔබ ඉන්න පළාතේ නගර සභාවේ ගැලරියට ගිහිල්ලා කවදා හරි ඉඳගෙන ඉඳලා තියෙනවා මම සුළු තැනින් පටන් ගන්න නගර සභාවේ තීරණ ගන්නකොට ඉන්නවා යම්කිසි ගැලරිය ඒ අයට ඕන විදිහට බදු ටික පරිපණම් ටික වැඩි කරගෙන යනවා නමුත් ජනතාව සමහරලාට ලොබි එක ඉවත් කරන්නේ නැහැ ගහගන්න එක මම එතන වැඩි තියෙන්නේ අනිත් සංස්කෘතිය නමුත් ජනතාවට පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න කරන්න අන්න ඒ නිසා තමයි ඔය රිකෝලින් ක්‍රමය හරි වැදගත් වෙන්නේ. මයින් මැදවන කොමිෂන් සභාව ඉදිරිපත් කළා තියෙනවා ඒ සංශෝධනය කරන්න කියලා. ජනතාව ප්‍රශ්න කරන්නේ එක තැනකදී අවුරුදු 5න් පහට. මේ අර ආව පීඩනය ආවේගයත් එක්ක දැන් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙලා තියෙනවා යම් රාජකාරියක් කරන්න. නමුත් ඒකත් පේන්නේ නැහැ. දින 25ක් විතර මම දැක්ක පාර්ලිමේන්තුව තුල අදටත් ඔය කියන ප්‍රතිපත්තිය ඩොලර් ටික හොයාගන්න හැටි කතා කරන්නේ නැහැ. නොමිලේ දෙන බෙහෙත් ටික කතා කරන්නේ නැහැ. ආහාර ගෙන්න ගන්න හැටි කතා කරන්නේ. එතකොට විදේශ දැන් මම උදාහරණයක් කියන්නම්. මම පශ්චාත් අධ්‍යාපනය කරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. මෙල්බර්න් වල විතරක් 2006 මම කරනකොට ලක්ෂයකට වඩා හිටියා ශ්‍රී ලාංකිකයෝ. එතකොට අද වෙනකොට ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ලංකාවෙන් ගිය ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 3.5කට 4කට. ඇමරිකා එක්සත් ජනපදයේ තේ වගේ ගාණක් ඉන්නේ. හැම රටේම ලෝකේ හැම රටකම ඉන්නවා. ඒ අය ලංකාවට ආදරේ. ඒ අය ලංකාවට උදව් කරයි. එක්කෙනෙක් ඩොලර් 100ක් දෙන්න කිව්වොත් නොදී ඉන්නේ නේ. හැබැයි ඒගොල්ලන්ට පේන්න ඕනේ ට්‍රාන්ස්පරන්සි. විශ්වාසනේ. මම කියනවා මේ තානාපති කාර්යාලය මොනවද කරන්නේ? ඒ සන්ඩේ ටයිම්ස් එකේ දාලා තිබ්බ කොහොමද මේ තානාපතිරු පත් කරලා තියෙන්නේ කියන්නේ. මම විවේචනය කරන නෙමෙයි ඒ අයට ලොකු වගකීමක් තියෙනවා. ෂොපින් යන එක නෙමෙයි වගකීම. එතකොට විදේශ අමාත්‍යාංශය හරහා මේ තානාපති වරුන්ට දැන් මම හිටියේ ජමේකාවේ. ජමේකාවේ නෑ තානාපති කාර්යාලය. අපිට ළඟම තානාපති කාර්යාලය තියෙන කියුබාවේ. එතකොට ජමේකාවේ ඉන්න විශාල ජනගහනය. ඔබ දන්නවද ජමේකාවේ මුදල් ඇමතිගේ බිරිඳ ලංකාවේ. ජමේකාවේ ප්‍රධාන දෙවනි ඇමති මුදල් ඇමති. ඒ මුදල් ඇමතිගේ බිරිඳ දෙල්ගොඩ මහත්මිය ලංකාවේ කෙනෙක්.
කවුන්සලර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ජමයිකා. ශ්‍රී ලංකන්ස්ලා බැඳලා ඉන්නේ තමාරා. ඒගොල්ලෝ හරි ආදරේ රට. මම මේ රටවල ඇවිදලා මම මේ දැකලා දෙකිය. ඒගොල්ලෝ ඩොලර් 5000ක් එක්කෙනෙක් දී ලංකාවට. අනිවාර්යෙන්ම දෙනවා. ඒක ලබා ගන්න තානාපතිලා උත්සාහ කරන්නේ නැහැ. මොනවද මේ කරන්නේ? කොච්චර ඉන්නවද ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන ඇමරිකාවේ ඉන්න සෑම විශ්වවිද්‍යාලයකම විශාල මහාචාර්යවරු ප්‍රමාණයක් එක්තරා මහාචාර්යවරයෙක් අභ්‍යවකාශයක් හොයාගන්න. ඒකට දැන් කොළඹ විශ්වවිද්‍යාලය කියලා නම. ඉච්චර ආදරේයයි. නමුත් ලංකාවට හැංගීම නැහැ. ලංකාවට හැංගීම නැහැ. ඉතින් මම දන්නේ මිලියනයකට වඩා ඉන්නවා මේ රටවල් 190 ගානක්. හොඳයි. මම කියන්නේ ලොකු වගකීමක් තියෙනවා. ඒ අය උත්සාහ කරන්නේ. උඩට කාලා බීලා නියමට නිදන් ඉන්න නෙමෙයි යමතිලා මේ මිතානාපතිලයි. කතා කරලා ගින්න ගන්න බල. ඒක ඩොලර්නේ හොයන්නේ දැන්. ඔව්. දැන් ඩොලර් හොයන එක ක්‍රමයක් නෙමෙයි. දැන් එයාලගේ ඉල්ලීම තියෙනවා නම් ජනාධිපතිවරයා යන්න ඕනේ කියලා. ඒක ව්‍යවස්ථාවට අනුව කරන්නත් බෑ කියලා තියෙනවා නම් මේ මිනිස්සු මේක වෙරණකම් එවන්නෙත් නෑ. ඒකට මොකද්ද කරන්න ඉස්සෙල්ලා? තානාපතිර වගකීම තියෙනවා. තානාපතිර පැහැදිලි කිරීමේ හැකියාව මොකද හේතුව මෙතන ස්ථාවර රජයක් අවශ්‍යයි. ලෝක බැංකුවටත් කියන්නේ එකක්, IMF එකටත් කියන්නේ එකක්. ඒගොල්ලෝ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ රටේ වෙන්නේ මොකද්ද කියලා. දැන් ජනාධිපති අපි ඉවත් උනායි කියන්නේ. ඊළඟට පාර්ලිමේන්තුවෙන් එන්න එපැයි ඊළඟ ජනාධිපති. කවුරු හරි එන්න එපැයි. එතකොට ඒ ඒමේ ක්‍රියාවලිය තුළ ඒක නෙමෙයි. ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ තමයි ඩොලර් ටික ආරක්ෂා වෙනවා. අත්‍යවශ්‍යවට පමණයි ඩොලර් ටික වියදම් වෙන්නේ. එහෙම පැහැදිලි කිරීමක් කරන්න තානාපතිලා යනවද උද්ඝෝෂණය කරන තැනකට හරි? තමන්ගේ රට නියෝජනය කරන තානාපති කාර්යාලයේ කී දෙනෙක් ඉන්නවද? ඒ අය නිකන් පුළුවන් කතා කරලා ගන්න. බැරි කමක් නැහැ. ඉතින් අපි මේ උත්සාහ නොකර මේ දේ කරන්න බෑ. ඕක තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදු වෙලා තියෙන්නේ. දැන් අවශ්‍ය දේ තමයි මේකේ මිනිස්සු මැරෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු බේරා ගැනීම සඳහා ඒගොල්ලෝ උදව් කරයි නැත්තේ නේ. දැන් මං කිව්වේ අර මැද පෙරදිගේ උදාහරණ කීපය. එහෙම දීලත් ගන්න නැත්නම් ඉතින් ඔහොම සම්පූර්ණයෙන්ම නොදීවි ගන්න පුළුවන්. ඒ සඳහා මේ පැහැදිලි කිරීම කරගෙන. ප්‍රනන්දු මහත්තයා ඉන්නවා පැහැදිලි පොඩි ආයුබෝවන් ඔබතුමන්ට. හලෝ. ඔව් කතා කරන්න. ඔව් කතා කරන්න. ඔබතුමන්ට. ඔව් ඔබතුමන්ට පුළුවන් කතා කරන්න. ප්‍රනාන්දු මහත්මයා බොහොම හොඳ අදහසක්. දැන් අපි ලංකාව ලෝකෙට කනෙක් වෙන්නේ කොහෙන්ද? විදේශ අමාත්‍යාංශය හරහා. ඒතර විදේශ අමාත්‍යාංශය හරහා අපි දන්නවා තානාපතිලා ඉන්නවා. කවුන්සලර්ස්ලා ඉන්නවා. එතකොට වෙනත් නිලධාරීන් ඉන්නවා මැද පෙරදිග. කළ යුත්තේ ප්‍රනාන්දු මහත්මයා ඒ අයත් එක්ක කතා කරලා මෙහි ඉන්න මේ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ඒ සඳහා හදන එක. එතකොට විශේෂ ඒකකය බාරව ඉන්න එක්කෙනාට විශාල බලපෑමක් කරනවා එයාගේ පෞද්ගලික ලේකම්. ඉතින් මේකනේ වෙනස් වෙන්න ඕන. සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ ඒක. හරි. දැන් අපි හිතමු එහෙමත් ගෙනාවා කියලා. ඔව්. දීපු ක්‍රෙඩිට් ලයින් එකනොත් යකඩ ගේන මිනිස්සුන්ට ඔහොම සල්ලි ගෙනත් දෙයිද කියන්නකෝ. ඒ හින්දා තමයි ඔය ඩොලර් ගෙන්න ගන්න පුළුවන්කමත් ගේන්නේ නැත්තේ. මේ මන් දැක්ක නිවේදනයක් තියෙනවා එහෙම එකක් වෙලා නැහැ කියලා. මොකද සමාජ මාධ්‍යනොත් විශාල වශයෙන් යවන කතන්දර ගොඩක් තියෙනවනේ. ඒ හින්දා ඒවත් පොඩ්ඩක් කිරලා මැනලා බලලා ඇත්තටම අවශ්‍යතාවය මොනවද කියලා ප්‍රයෝරිටයිස් කරන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ කරනවා. ප්‍රයෝරිටයිස් කළා ඒ ප්‍රයෝරිටි එක අනුව තමයි ගෙන්න ගන්න. දැන් ප්‍රනාන්දු මහත්මිය අහන්නේ කොතනද වරද වෙලා තියෙන්නේ? වරද වෙලා තියෙන ප්‍රනාන්දු මහත්මයා සංනිවේදනයේ සහ එතනින් ගියාට පස්සේ මේකේ වගවීමේ යම් කිසි දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය හදන්න දැන් මම දැක්ක මේ මාධ්‍ය ඇත්තද නැද්ද මේ ආධාර පිට නිකන් දුන්නේවත් විකුණලා සල්ලි හොයලා. ඒ කාටද මේවා කියන්නේ? දැන් කොතෙක් දුරට හරිද නැද්ද කියලා දැනගෙන නැහැ. ගිනාපු ඒවයි
ඒවත් වියදම් කළා. දැන් එකපාරටම ඔය සපුගස්කන්දේ පටන් ගන්න ගියා. දැන් පටන් ගන්න ගිය ගමන් ඔය බාලගිරි දෝස. ඉතින් ඒව ටෙස්ට් කරන්නේ නැද්ද? ඒව බලන්නේ නැද්ද? ඒක විශාල ප්‍රමාණයක්. දැන් ඔබ දන්නවද? ආසියානා වලට ලංකාවේ එන්න කියලා තියෙන එක්ක තෙල් ගහගෙන ඉන්න නැත්නම් ළඟම දැන්න කියලා තෙල් ගහගන්න. ඒ තැනට අපිපත් වෙනවා. ඒතකොට කොහොමද අපි විදේශ කර්මාන්තය විදිනු කරන්නේ? විදේශිකයන් දිනු කරන්නේ. දැන් රටේ අරගල තියෙන කොටත් මේදි ඉන්නේ නැහැ. දැන් ප්‍රසිද්ධ අපි දන්න අය ඉන්නවා ගොඩක් රටවල. ඒ අය බලාගෙන ඉන්නේ මේක කාම් වෙනකන් සංචාරක ව්‍යාපාරය. ජමේකාවේ සම්පූර්ණ විදේශ ආදායම ඉන්නේ ඩොලර්ස් ටිකේනේ ජමේකා. මේ තරම් ලස්සන රටක් නැහැ චාමර. මේ රටට ඕන තරම් විදේශිකයෝ එනවා. නමුත් ඒ ක්‍රමවේදී අපි හදාගත්තේ නැත්තම් අංක එක අපිට කරගන්න පුළුවන් විදේශිකයන්ගෙන් එන ආදායම. නමුත් ඒ සඳහා කොවිඩ් එක ලොකු අරගලයක් අපිට ආවා. දැන් කොවිඩ් එකේදී ඇත්තට වශයෙන්ම ඇමරිකාවේ විශාල ප්‍රමාණයක් මැරෙනකොට මෙහෙම මැරුනේ නෑ. මේ කොහොම හරි අපි එක බේරගත්තා. කොවිඩ් එක ජයග්‍රහණය කරාට අපිට එතනින් එහා යන්න පුළුවන් වුණාද? අවශ්‍ය තැනට දැන් ලංකාව හරියට ප්‍රොමෝට් කරලා මාකට් කරොත් මේ රටට අනිවාර්යයෙන්ම මෙච්චර සුන්දර මෝඩු වෙරළවත් සුන්දර පරිසරයක් නැහැ. මේ රටවල හදපුවා තියෙන සමහර රටවල. ඉතින් මේක ඇයි අපිට දියුණු කරගන්න බැරි? දැන් ඔන්න සංචාරක ඔය DG ද කොහෙද ඔන්න විශේෂ ප්‍රකාශයක් කරනවා. මම කිසි දෙයක් ගන්නද වැඩ කරේ ඇමතියාව මාව එළෙව්වා. මොකද්ද මේකේ තියෙන්නේ? සභාපති. ඔව් ඒකද? ඒ හොඳ නේ නේද? ඒ වගේ උච්චර රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා. දැන් මෙතන මේකයි වෙන්නේ මේ ඇමතිවරේ කාව ගමන් එයාගේ සෙට් එක දාගන්නවා. ඒකද වෙන්න ඕනේ ප්‍රතිපත්තිය දෙන්න. මම දන්නේ අගමැතිතුමා මීට වැඩිය හිතන්නේ. නැති වුණොත් මේ මේ පරණ සිස්ටම් එකටම තමයි යන්නේ. ඒ සිස්ටම් එක ගියොත් අපිට කිසි දෙයක් කරගන්න බැරි. පින්නන්න ලෝකෙට සිස්ටම් චේන්ජ් එකක් දැන් කරනවා කියලා. විවස්ථාවෙන් පමණන්නේ මේ ඉස්සලම ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. සහ අපේ ඉන්න අයගේ මේ හැදියාව ඇති කරන්නේ. ඒ කල්චර් එක ඇති කරනකන් ඉන්නේ නැහැ. ඒ හින්දා ජියෝ පොලිටික්ස් වල මේ රටට විශාල වගකීමක් තියෙනවා. මොකද මෙතන බූ දේශපාලනිකුත් යනවා. පැහැදිලිවම. ඒ බූ දේශපාලනයේදී එක පැත්තක ඉන්දියාවේ ඉන්නවා ඇමරිකාවත් එක්ක අනිත් පැත්තේ චීනයේ ඉන්නවා දැන් රුසියාව නිකන් තෙල් දෙනවයි කියලා කියනවා තෙල් දෙන්න ආසාවෙන් ඉන්නවා කොහොම හරි කමන්නේ අවශ්‍ය දේ අපි ගන්න ඕනේ දැන් අපි මේ එකින් එක කාරණාවලට આવොත් මේ දේ හරිද මේ දේ වැරදිද වෙනස් විය යුතුද කියන තැනට આવොත් හරි ජනාධිපතිවරයාගේ භූමිකාව ඉවත් කරන්න බෑ ව්‍යවස්ථාවට අනුකූලව රැඳී සිටිය යුතුයි ඒක එතන එහෙමනේ ඔබතුමාගේ මතය නෑ දැන් ජනාධිපතිතුමා ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන ක්‍රමය නෙමෙයි මම කියන්නේ ජනාධිපතිව ජනාධිපති කියන ආයතනේ නැති කරනවා නම් ඒක කරන්න පුළුවන්. ඒ සඳහා එක්කෝ ජනමත පාර්ලිමේන්තුවේ 3-2 ජනමත විචාරණයයි අයින් කළා නොමිනල් කියන. එතකොට අර සම්පූර්ණ ජනාධිපති වාරයේ බලතල ගෙනල්ලා විධායක අගමැති කෙනෙක්ද ඒකත් සුදුසු නෑ මම කියන. මේ බල සම්තුලනයකට යන්න ඕනේ හැම වෙලාවෙම. දෙවෙනි එක තමයි හරි මේකේ සිස්ටම් චේන්ජ් එකක් එන්න නම් අපිට පුළුවන් මුළු පාර්ලිමේන්තුවම අර කියන ව්‍යවස්ථාදායක සභාවක් වගේ කරලා මහ ජනතාවගේ අදහස් අරගෙන ඉන්න එක යම්කිසි කාලයක් යනවා. එහෙම නැත්නම් දැන් සෞභාගී දැක්ම තිබ්බා අවුරුද්දක් තුල නව ආණ්ඩු ව්‍යවස්ථාවක් තියෙන එක හදපු එකක් ඇතිනේ. සහ එහෙම නැත්නම් 2005 2019 ඒගොල්ලෝ හදපු එකක් ඇද. ඊව ඉලියට ගන්න ඕනේ. ඉතින් මේදී හංගගෙන කරන්න එපා. ජනතාවට දාන්න. ඔක්කොම ලැබිලා කතා කරන්න. මේක හදා ගැනීම නෙවෙයි. ඒතර ඔබ අහන දේ තමයි ජනාධිපති ඕනේද නැද්ද කියන. ඒ සඳහා ඡන්දෙකට යන්න දැන් බෑ කියලා කියනවා. නමුත් මාස 9කින් ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුව හැරලා ඒ විදිහට යන්න. ඉතින් ඒ කාලය හරි කාල සැලැස්මක් තුල යන එක තමයි හොඳම දේ. එතකොට මම නම් දකින දේ තමයි විශාල වශයෙන්ම අපේ තියෙන මේ පළාත් සභාවල ජනාධිපති ධූරය නැති කරනවා නම් ඒකට මොකද්ද කරන්නේ? ඔබට මතකයි යුනිලැටරල් ඩෙක්ලරේෂන් වාර්ද රාජා පෙරමාල් 1990 එතනදී අර ජනාධිපති කෙනෙක් හිටිය හින්දා ජනාධිපති බලය තිබුණ හින්දා එහෙම නැත්තම් මහමැතිතුමා ඊළඟට තමන්ට ඕන නීතිරික සම්මත කරගෙන යනවා. එනිසා මේක අවුලෙන් අවුලට ගිය තැන අපි එක එක හදාගන්න. පාර්ලිමේන්තුව අපි හිතනවා නම් ජනතා පරමාධිය තියෙන එතන කියලා. එය වෙනස් කරන්න අපි යම් කිසි ආකාරයකට මම නම් පැලැස්තර වලට ආස නැහැ බොරු කියන්න ඕනේ. පැලැස්තර දදා ගිහිල්ලා බෑ මෙතන. එක්කෝ දාන පැලැස්තරය ලංකාවට සම්පූර්ණයෙන්ම ස්ථාවර වෙන පැලැස්තරයක් දාන්න. දැන් ඔබ දන්න දානවින ආණ්ඩු ක්‍රියාස්ථායි බලකේන්ද්‍ර තුනක් හැදුවා. එක පැත්තකින් ජනාධිපති ඉන්නවා, අනිත් පැත්තේ අගමැති ඉන්නවා, අනිත් පැත්තේ කථානායකතුමා අර ස්වාධීන කොමිසම්ද මොනවද කියනේ වහරා වෙනම බලයක් ගොඩනගගන්න.
අපිට වෙලා තියන්නේ ඒකයි. මේ බල කේන්ද්‍ර බල අරගල ඔබ හිතන්න එපා මේ ස්වාධීන කොමිෂන් සභාව දාලා ව්‍යවස්ථා දායක සභාව දාලා ඒ තුල කළු සුදු අකුරු හරි ලස්සනයි. නමුත් බල බල කේන්ද්‍රිකුත් එක තැනකදී ඇති වෙනවා. ඉතින් ඒව ගැනත් මීට වඩා අපි හොඳින් හිතලා මේ කොහොමද ඇත්ත වශයෙන්ම බල සමතුලිතය කරගෙන යන එක තමයි වෙන්නේ. 21 සම්බන්ධයෙන් මොකද අදහස? ආ 21 සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම 21 ආරම්භයක් කරගන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. 21 මීට වඩා වැඩි දේවල් පැමිණිය යුතුයි. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පරමාර්ථ තුනක් මම දකිනවා. පළවෙනි එක තමයි ව්‍යවස්ථාදායක සභාවක් හදලා ජනාධිපතිගේ බලතල අඩු කිරීම සඳහා ස්වාධීන කොමිෂන් දැන් අලුතෙන් දෙකකුත් එකතු කරලා තිනවා ප්‍රතිසම්පාදන කොමිෂන් සභාව විගණන කරන්නේ ඒක ඒ විදිහට යනවා ඊළඟට ජනාධිපතිවරයාගේ තියෙන යම් යම් බලතල අර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ යම් කිසි කප්පාදුවක් කළලා ඒක අගමැතිතුමාට බාර දෙන්න. ඒතර ජනාධිපතිතුමාට හිතුමතේ වැඩ කරන්න බැරි වෙනවා හැම වෙලාවෙම විමසන්න වෙනවා සියලු පත්කිරීම් වල. අනිත් එක තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි දකිනවා මූලික වශයෙන්ම මේ තියෙන දුර්වලතා කීපයක. ඒව තමයි ඡන්ද ක්‍රමයේ වෙනස් කරන හැටි කතා කරන්නේ. මූලික මිනිස් අයිතිවාසිකම් වල ජීවත් වීමේ අයිතිය කතා කරන්නේ නැහැ. ඉතින් ඊ පැති දියුණු වෙලා ඉන්න ඕනේ. මම නම් හිතන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට වඩා අපි මෙතනදී ප්‍රමුඛත්වය දිය යුත්තේ වෙන දෙයකට. ඒ ප්‍රමුඛත්වය දෙන්න ඕන දෙකක් තියෙනවා. එකක් තමයි අපි ආර්ථික ප්‍රශ්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒ දෙක ඊටාම වැදගත්. ඒ දෙකත් එක්ක ටිකක් කල්පනා කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හදන්න ඕනේ නැවත 22කට 23කට යන්න නෙමෙයි. එහෙම යනවනම් අනිවාර්යෙන්ම එක මන්ත්‍රීවරයෙක් කිව්වා මහමැතිවරණයි ජනාධිපතිවරණයි එක දවසේ තියලා මේක හදලා නැතිනම් මේ එන හඬ තරුණිය හරි වටිනව රටකට තරුණයව ආරක්ෂා කළ යුතුයි අපි දැක්ක 71 88 89 කාලවල වෙච්ච සංසිද්ධිය එය නැවත සිදු නොවිය යුතුයි මොකද ඉතින්ට සවන් දීම සඳහා ඒ අයගේ දායකත්වය ගන්න ක්‍රමයක් තියනවාද මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල 21 තුල දැන් මම උදාහරණයක් ගත්තොත් කොලොම්බියාව කියන රට ගත්තොත් ඒගොල්ලෝ මැතිවරණයකින් වෙනස් වුණා ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාදායක සභාවට ගත්තා නීති ශිෂ්‍යෙක් දැන් අපි පත් කරන්නේ ඔක්කොම කවුද පත් කරන්නේ අවුරුදු 70 80 යන ඊට වඩා අපි හිතන්න ඕනේ දැන් හිතන්නේ ඔක්කොම හිතන්නේ රයිට් එයාට එක්ස්පීරියන්ස් තියෙන ඉඳ එයාට දෙන්නේ ඒක නෙමෙයි කරන්නේ අපි මමත් යම් කිසි කාලයක වැඩ කළා අපි විශ්‍රාමයක්. දැන් මෙතන විශ්‍රාම ගිහිල්ලා අපිට එහෙම ඉන්න දෙන්නේ. ඒගොල්ලෝ උපදේශක තනතුරු ගන්න පුළා යාන්ත්‍රණය මේවීම සඳහා ගොඩාක් වෙලාවට කියුබාවෙන් ගන්න උදාහරණ. ඉන්දියාවෙන් ගන්න උදාහරණ. රටවල් තියෙන. කොලොම්බියාවෙන් ගන්න. ඒ රටවල් තුල අර තරුණ ජවය යාන්ත්‍රණය තාම ආමන්ත්‍රණය කරන තැනකට ඉන්නේ. මේක පීඩනයකින් කරන්න බෑ. ඒ හින්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඩුම ගානේ මැතිවරණයකදී තරුණයන්ට 125 කාන්තාවන්ට 125 ඒක ඉන්දියාවේ ඇති කළා තියෙනවා අපි ඒක කරා අපි යම්කිසි කාලයක නගර සභාවල කළා ඒක මීට වඩා පාර්ලිමේන්තුව තුලත් එනවා නම් හොඳයි කියන එක තමයි සුදුසුකම් දාන්න බෑ ජනතාවට ඕනෑ තෝරා ගන්න පුළුවන් හැබැයි ක්‍රමවේදයක් තියෙනවා දැන් 21 ආයු කාලයේ 21 ජීවේ තීරණය කරන සාධකයේ බවට පත් වෙලා තියෙන දිත්තු පුරවැසිකම ඔබ මොකද හිතන්නේ මේ සම්බන්ධයෙන් පැති දෙකක් තියෙනවා දිත්තු පුරවැසියෙන් ලංකාවේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද පුළුවන් තොර දිත්ත පුරවැසි භාවය ගත්තොත් පාර්ලිමේන්තුවට පමණක් නෙවෙයි. දිත්ත පුරවැසි භාවය සියලුම රජයේ ප්‍රධාන ආයතනවල නොදිය යුතුයි. එතකොට එයාට දෙපැත්තක් හිතන්න වෙනවා. ඒ හින්දා දිත්ත පුරවැසි භාවය කියන එක මේ එක තැනකට ලඟු නොකර සම්පූර්ණ සමස්ත පද්ධතියම අපි අයින් කරා. තනතුරු නොදැරිය යුතුයි. ඉතින් මම දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න දිත්ත පුරවැසිය. පැහැදිලිව. ඒක ස්විස් රජේ ඉන්න අය ඉන්නේ. ඒගොල්ලෝ එලිදරව් කරන්නේ. මේව එලිදරව් වුණොත් තමයි මේ ප්‍රශ්නේ මතුවේ. දෙක දැන් ලංකාවට සේවය කරන්න කැමති දිත්ත පුරවැසිය ගොඩක් ඉන්නවා වෙන රටවල. අපි ඒගොල්ලන්ට යම් කිසි වගකීමක් දෙන්නේ කොහොමද? කොහොමද ඒගොල්ලෝ මේ යාන්ත්‍රණය එකතු කරගන්නේ? ඒකට ඒගොල්ලෝ උපදේශක මට්ටමින් දින්නේ. ඒගොල්ලන් ගන්න බැරිද පාර්ලිමේන්තුව? දැන්
උත්තර පෙරවැසි භාවයේ තියෙන්නේ මේ පැනලා යන්න පුළුවන් කියන්නේ. අනිවාර්යයෙන්ම මේ දේ තියෙනවා. එතකොට ඒක විත්තපුරවැසියන්ගෙන් යමක් අපි ගත යුතුයි. නමුත් අර පරිපාලනයට සම්බන්ධ කරලා තමයි මහ බැංකුවෙත් ওই විනාශය වුනේ. නැතිවෙන කොමිෂන් සභාවේ පවා විත්තපුරවැසියෝ හිටියා 19 ඔය අවුච්චර කියනවනේ. 19 තත්ත්වය. ප්‍රායෝගිකවනේ මේක ක්‍රියාත්මක වෙන අපි දන්නවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට අපි ඔතන ඉඳලා තියෙනවා අපි දන්නවා. ඒක හදා ගැනීම සඳහා මම නම් හිතන්නේ විත්තපුරවැසිභාවයේ එක්තැනකට කේන්ද්‍ර නොකරගෙන ඒක සමස්ත රාජ්‍ය පද්ධතියට මතුලක් කරගෙන ඒ අයව වෙන උපදේශක මට්ටමින් ගන්න එක තමයි හොඳ කියලා කියන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ නම් නොසිටියම යුතුයි. පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි නගර සභාවෙත් නොසිටිය යුතුයි. සහ ප්‍රධාන රාජ්‍ය ආයතන වල නොසිටිය යුතුයි. එimhe හිටියොත් ඒ එය යම්කිසි ආකාරයකට වැරදි ආදර්ශයක් අපිට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එimhe එනවනම් ඒ පුරවැසිභාවය අයින් කරලා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න. එච්චර ආදරේ නෑ. එච්චර ආදරේ. හොඳයි. දුරකථන ඇමතුමක් තියෙනවා කුලියා පිටින්. ආයි බොන්න ඔබතුමන්ට. ආයි බොන්න. ඩිස්ට්‍රක්ෂන් වලට ඉක්ජොන් දෙනවා. ඔබතුමා ටිකක් හයියෙන් කතා කරන්න හරිය අපිට ඇහෙනවා මදි. ආයි බොන්න. ඔව්. ඔබතුමාලගේ වැඩසටහන ඉක්ජොන් දෙනවා. අපි මේ කතා කරන්නේ මේ පොල්තිකෝනියාස් ප්‍රදේශයෙන්. අපි දැනුවත් මේ අපේ මේ පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් ඩොලර් මිලියන 750ක් විතර ප්‍රමාණයක් ගිය අවුරුද්දේ අපි ලංකාවට විදේශින් ඇවිල්ලා තිනවා. තේවල් හා රබර් වලනොත් බිලියන ඩොලර් බිලියන 1.2 ප්‍රමාණයක් වගේ තමයි අන්තර්ජාලයෙන් මම හොයාගත්තේ. ඒතකොට ඩොලර් බිලියන 2ක් විතර වගේ ප්‍රමාණයක් අපේ රට ආදායමක් මේ කෘෂිකර්මයේ පැත්තේ ගෙනවා. එතකොට අපිට ආහාර වෙන්න ඕන ඩොලර් අපිට දැන්ට කියලා ආහාර වලට ඩොලර් බිලියන 2.2ක් ප්‍රමාණයක් වගේ 2.5ක් විතර වගේ ප්‍රමාණයක් යන්නේ. එතකොට අපිට දැන් මේ ටිකවත් අපිට බැයිද ආහාර ටික අපේ ජනතාවට ගැලදෙන්න රජයට ඒක යොදවන්න බැයිද කියන මොකද අපි කෘෂිකර්මෙන් අරණ ටිකවත් අපිට ජනතාවට දෙන්න බැරි මොකද කියන එක මගේ ප්‍රශ්නේ. එතකොට අපිට තව එකක් මේ රජයේ ඉතින් මේවා සාමාන්‍ය ජනතාවට මේ ඇවිල්ලා දැනුවත් කරන්නේ අපිට කොච්චර ආදායමක් අපි දැන්ට ඩොලර් බිලියන 12ක් විතර තමයි අපේ ආදායම ඩොලර් බිලියන 24ක් ඉඳගෙන කියලා කියන එක හරියට අපිට දැන් ජනතාව දැනුවත් කරන්න ඕන එක එක මේ දේවලින් අපිට කොච්චර ආදායමක් එනවද කියන එක ඒක ශ්‍රී ලංකාවේ කුරුඳු ගෙනිච්චාම සුවඳටයි රසයටයි හරි කැමති ලොකු මාකට් එකක් අපිට අරින්න පුළුවන්. අපි තියෙන අපනයන සම්බන්ධව ඔය අංශයකට උත්සාහ කරනවා. දැන් මෙතුමා කියන්නේ පොල් විතරක් නෙමෙයි හනසු ඒවෙන් හදන අර පොල් ගෙඩියෙන්ම හදන ඒවා කොච්චර තියෙනවද? පොල් වතුර පුදුම ඉල්ලුමක් තියෙන. කැම්බිලි වතුර මේවා හදන ටූනා. එතුමා කියන විදිහට. අද වශයෙන්ම මේ ජනතාව විතරක් නෙමෙයි මමත් දැනගත්තේ මේ නැව් වෙනවයි කියන ඔය මොනවද මේ පෙට්‍රල් ඩීසල් මේ ප්‍රශ්නෙත් එක්ක කොච්චර නැවකට ගෙවන්න වෙනවද කියන එක අපි අදයි දන්නේ. ඊ මේ ආව ප්‍රශ්නෙත් එක්ක. එතකොට අච්චර ප්‍රමාණයක් තියෙනවනම් අපි අපනයන වලට ඒ උත්සාහ කරන්නේ නැත්තේ. ඒ වගේම ඇයි මේවා අපි sannivedanaya කරන්නේ? පොල් කර්මාන්ත ආශිතව ගත්තාම අර කේක් එකක් ඒගොල්ලෝ හදනවා. එතනින් ගියාම කොප්පරා මේ ඔක්කොටම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන වෙන රට. ඒ විතරක් නෙවෙයි මම කිව්වේ කුරුඳු විවිධ අපනයන විවිධාංගීකරණය. ඉතින් මේවටයි මේ ඉම්බෙසිඩර්ස්ලට බැරි මේ දේ හදලා දෙන්න. ඒගොල්ලන්ට පුළුවන්. අඩුම ගානේ ට්‍රේඩ් ෆෙයර් එකක් තියන්න ඕනේ. ඒ ට්‍රේඩ් ෆෙයර් එකක් තිබ්බොත් ලංකාවේ වට හොඳ ආදායමක් එනවා. ඉතින් එතනට යන්න තරම් පොලිසි නිර්මාණය කිරීමක් අපිට අවශ්‍යයි. එතනදී අවශ්‍ය විදේශ අමාත්‍යාංශයයි තානාපති කාර්යාලයේ මෙතුමා කිව්වා වගේ ඔය පොල් ආශ්‍රිතව විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඒවට දෙන්නකෝ පොර ඊට පස්සේ. උන් නොකරේ ප්‍රශ්න. ඒ නිසා මෙතන සැලසුම හදන්න ඕනි කොහොමද මේ කර්මාන්තයට අවශ්‍ය පොර ටික වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, විනේව ගින්න ගන්න කොහොමද? ඉබේ හැදෙන. ඒකට මඤ්ඤොක්ක. පුදුම ඉල්ලුමක් තියෙන රටවල. ඔකෙන් හදන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම මේ කියන්නේ දැකල් අපේ අර ඒ ඩෙල් මයිකට පුතුම ඉල්ලුමක් කියලා තමයි. මම දැකලා තියෙනවා. ඕන සුපර් මාකට් එකකට ගියොත් අද ලංකාවේ ඒ ටී වර්ගයේ මම කියන්නේ උදාහරණයක්. ඒකට ඒ වගේ ගත්තට පස්සේ ඇයි අපිට ඒ දේ කරන්න බැරි?
එහෙම හිතන පාර්ලිමේන්තුවක් අද ඉන්නවා නෑ. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ විච්ච ප්‍රශ්නවලින් ගැලවෙන ඊට වඩා වෙන තැනකට අපි යොමු වෙන්න ඕනේ. ඒ යොමු වීමට ඉතින් පිටස්තර හරි කියන එක තමයි මම හිතන්නේ අගමැතිතුමා උත්සාහ කරන්නේ පිටස්තරින් හරි ගෙනල්ලා මේක හදාගන්න. දෙක ද ලංකාවේ ගත්තොත් අධ්‍යාපන මෙතන ඇත්ත වශයෙන්ම විශාල ප්‍රමාණයක් අපි විදේශවලට ඕන තරම් පුළුවන් මේ බෞද්ධලික විශ්වවිද්‍යාල ගෙනල්ලා මේ ඒකාබද්ධව අපිට යන්න පුළුවන්. උඩ අපිට මම සත පහක්වත් වේදන් කරේ. මම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා මහපොළ දක්වා නොමිලේ මට රජය ලැබලා දුන්නා. අපි එන රට ඒ රටවල නැවතුනේ නැහැ. සිස්සත්වලට ගියාම ආවා. නමුත් අපි තීරුම් ගන්නේ නැහැ. වෙන රටක ඔබ ඉගෙන ගත්තා නම් ඔබ අධ්‍යාපනයට වැය කරන මුදල් රැකියාව කරනවට රැකියාවෙන් කපනවා. මේදී අපි ඇයි තීරුම් ගන්නේ නැහැ? මේදී අපි තීරුම් ගන්නවා. තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා මේක ගොඩ දාගෙන ඉන්න. ඒ සටන් යොමු වෙලා තියෙන එක ගැන මම කුත් කියන්නේ නැහැ. නමුත් ඊට වඩා වෙන විදියට හිතලා අපි හදාගත්තේ වෛරය කියන එක නැති කර. ඔබ දන්නවද සත්‍යග්‍රහ කොහොමද කරේ කියලා? මාටින් ලූතර් කින් ජූනියර්, නෙල්සන් මැන්ඩෙලා එතනින් ගියාට පස්සේ මහත්මා ගාන්ධි ඒගොල්ලෝ කාටවත් හිංසාවක් නොකර අවිහිංසාවාදයෙන් තමයි මේ සියලු සටන් ගන්නේ. ඉතින් අපි ඒ විදියට ඒව කරේ. එහෙම නැති වුණොත් අපි වැරදි ආදර්ශයක් දෙනවා. මේක දැකලා ලෝකේ ඊට පස්සේ ගියයි අපි බාබේරියන්ස්ලා කියේ. ඔබ දන්නේ අපි බොහොම අමාරුවෙන් 83 ජූලි කලබලයත් එක්ක අර වෙලාවට එල්ටීටී එක රජීව් ගාන්ධි ඝාතනය කර හින්දා තමයි ලෝකේ ශ්‍රී ලාංකිකයන් කවුද කියලා. නමුත් අද මේවා අල් ජසීරා එකේ පෙන්නනවා. අම්මෝමයි පෙන්නනවා. එතකොට මොකද වෙන්නේ ලංකාවට එන්න කියන්නේ? අපිට දෙයිද ආධාරයක්වත් කවුරු හරි. මේ මිලේච්ච තැනට අපිම විසින්පත් කරගන්න. ඒක හිතුවේ නැත්තම් ඒක කරන අයගේ ජයග්‍රහණයක් නෙමෙයි. මුළු රටේම පහත වෙයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ග්‍රාමාන්ත ධුරයට පත් වීමත් එක්ක ඒක ට්‍රැක් එකකට වැටුණා කියලා හිතනවද රට? එක පාරටම ට්‍රැක් එකට වැටෙන්නේ නැහැ. මොකද AI පාලනේ හිටියයි. AI ගැන දැන් මේ වෙනකොට සටන් පාට මතුවලා තියෙනවා. ඉතින් අර පාර්ලිමේන්තු බලෙන් එහාත් යම් යම් දේවල් කරන්න යනවා. කොමිටි දාලා 5-6 දෙනෙක් දාලා එතකොට පාර්ලිමේන්තුවේ බලයට ඒක අභියෝගයක් වෙන්නේ නැහැ. ඒව ඊට වඩා සාධාරණව හිතලා පාර්ලිමේන්තු නේතුම කියන්නේ ජනතා පරමාධිපත්‍යය තියෙන උනේ. දැන් පාර්ලිමේන්තුව තුලින් ඕන දෙයක් කරන්න ඒක කිසි ගැටලුවක් නෑ. සහ වෙලා තියෙන්නේ විපක්ෂයේත් ඒම ලොකු සහයක් දෙන ආකාරයක් අපිට පේන්නේ. ඒක තමයි මම නිතර කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම සර්ව පාක්ෂික සමුළුවක් සියලු පාට වර්ණ අතහැරලා දාන්න කියලා. කොන්දේසි අතහැරලා දාන්න. බලය ලබා ගන්න ඊට පස්සේ. මාතෘභූමිය වෙන්නේ. ඒ සටන කරන්නේ. ඒක කරන්න නම් තාම අපි ප්‍රමාදනේ. තාම අපිට පුළුවන් සර්ව පාක්ෂික. දැන් මම හිතන්නේ අගමැතිවරයා තමයි ඔය ආණ්ඩුක්‍රම ස්ථා ප්‍රතිසංස්කරණ එක පාට දෙන්නේ නැතුව පක්ෂ නායකයන් එක කතා කළා. අපි බලන්නේ අර තනි තනි බල කේන්ද්‍රවල ඒක ලබා ගන්න. පසුව හරි මට දුන්නේ නැහැ මම අගමැති වෙන්න කැමති. එහෙමනේ මේක ඉන්න ඕනේ කරුණා කරලා සර්වපාක්ෂික විදිය. මේක රැස් වෙන්න පුළුවන් ආගමික නායකයන්ට ඒගොල්ලන්ට කතා කරලා මේ දේ කළ යුතුයි. කොහොමද අපි මෙතනට යන්නේ? මේ හරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කරන නෙමෙයි. බැරිද ආර්ථික ප්‍රශ්නෙන් හරි සියලු දෙනාම එකඟ වෙලා ලෝකෙන් ඉල්ල. එහෙම වුණා ඇමරිකාවේ ඩිමොක්‍රටික් රිපබ්ලිකන් තරඟ කාර්ය. නමුත් එකට ගියා මහා බ්‍රිතාන්‍යත් කොන්සර්වේටිව් ලේබර් එකට ගියා මේ ප්‍රශ්නේ තියෙන වෙලාව. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි ඇදගෙන යනවා, ස්ට්‍රයික් යනවා, ඊපස්සේ විශාල යනවා. අපි 19 අපි මේ ඕලෙවල් ඉවර වෙනකන් විතරයි ඉන්නේ. අපි කොවිඩ් හින්දා අපි අධ්‍යාපනය අපි බොහොම මම උගන්නන කෙනෙක් විශ්වවිද්‍යාලේ. බොහොම අමාරු. දැන් කොවිඩ් වලින් ඊ ළමයි දැකලත් නැහැ විශ්වවිද්‍යාලේ. ඒ ළමයිගේ සම්පූර්ණම තියෙන හොඳ නිර්මාණශීලී තත්ත්වය අපි නැති කරගෙන තියෙනවා. ඇයි සියලු දෙනාටම එකතු වෙන්න බැරි කියන ප්‍රශ්නේ. සහ කැපවීම තියෙන්න ඕනේ පාලනය කරන අයට. ජනාධිපතිතුමාට කැපවීම තියෙනවා මම නෑ කියන්නේ. එතුමාට යම් කිසි විදියක තීරිලා නම් ඒදී බොහොම හොඳයි. ඒකත් එක්ක යන්නේ. නැතිව මේ විදියට ගියොත් ලොකු අමාරුතාවක්. මාලදිවයින් අපිට වඩා බොහොම පහත් තත්ත්වයක හිටියා. නමුත් අද මාලදිවයින් උඩට නැවිලා දැන් 970යි මට මතකයි මාලදිවයිනේ තිබ්බේ කොහෙද? බංග්ලාදේශේ තිබ්බේ කොහෙද? නේපාලේ තිබ්බේ කොහෙද? ලංකාව ඊට වඩා
ගරු සිරිමාර්දි බණ්ඩාරනායක මැතිරින ලොකු සංග්‍රාමයක අපි පෝලිං එදත් තිබ්බ නමුත් යම් කිසි තත්වයකට ඒගොල්ලෝ ෆයිට් කරගෙන මේවා දැන් කතා කරලා වැඩක් නැහැ විවෘත කළා ඒවා මේවා කළා ඊට වඩා රටගෙන හැංගීමකින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා විදුලි කාර්මික ඉංජිනේරු ඕන රටක ඉන්නවා නමුත් අපි කරන්න ඕන දේ තමයි පෙන්වන්න මේ අයෝමය ශක්තිය සියලු දෙනාම එක්කවල මේ මොහොතේ හරි එතකොට මට පාලනය දෙන්න මම කරන්න මට පාලනය දෙන්න මට ඉන්නේ තාම එතෙන්ට යන මානසික සංචාලකය ලංකාවේ පාර්ලිමේන්තුවේ පක්ෂ අතර නැතිවීම හරි කනට දැන් ඊළඟට මේ කාරණාවට අමතරව දේ තමයි දැන් ඔය උගන්ඩාව ගැන කතා කරනවා මේ රටේ මෙච්චර සල්ලි අරන් මෙච්චර ණය අරගෙන මොනවද මේ සල්ලි වලට උනේ කියන ප්‍රශ්නේ තියෙනවානේ කියන්නේ මේව හොරකම් කරාද කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කෙරෙනවා ඇත්තටම අපි හොරකම් කරපු සල්ලි ආපහු ගන්න ඕනේ යාන්ත්‍රණයක් මේත් එක්ක හදන්න ඕනේද නැත්නම් ඉතින් මේ පරණ වැරදි ගැන කතා කරලා වැඩක් නැහැ කියලා මේ වතාරින්න ඕනේ නෑ අපි යාන්ත්‍රණයක් හදාගන්න ඒ යාන්ත්‍රණය සඳහා එක්සත් ජාතීන්ගේ සම්මුතියක් තියෙනවා එතකොට අපිට ඇත්තටම මේවා හොයා ගැනීම සඳහා දැන් මෙතන මහා භාණ්ඩාගාරය තියෙනවා මුදල් අමාත්‍යාංශය තියෙනවා මහා බැංකුව එයාට සහාය දෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා එතකොට අපි ඇත්තටම උන එක දෙයක් තමයි ජනාධිපති අරමුදල විගණනය නොකිරීම මේ රජය කරගත්ත එක වරදක් තමයි ඔය කියන රාජ්‍ය සමාගම් පවා විගණනෙන් අයින් කිරීම ඒක නැති නිසා අපිට ලොකු අවධානයකට යන්න ඕනේ. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි මේ ආව ඒවයි ආදායම් මොනවටද වියදම් කරේ කියන්නේ. එහෙම නිසි ගිණුම් පරීක්ෂණය අපි කරන්නේ. ඒක කරලා දැන් අඩුම ගශයෙන් වත්කම් බැරකම් කී දෙනාද ප්‍රකාශ කරලා තියෙන්නේ. පුෂ් බයිසිකලේ නැත්තම් මෝටර් සයිකලෙන් තමයි එන්නේ දේශපාලනේ. හදලා තියෙන්නේ මාලිගාසාවියේ ඇයි බැරි මේ හොයාගත යුතු කොහෙන්ද මේ ධනිය ආවේ කියන්නේ දැන් තමයි පොඩ පොඩක් ජනතාව පෙළඹිලා තියෙන්නේ මේ ආවේ කොහෙන්ද කියලා හොයාගත් ආකාරය කිලිතරව් කරන්න නමුත් සමහර රටවල් තියෙනවා මෙක්සිකෝ ලතින් ඇමරිකානු රටවල් සහ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සෙන්ට්‍රල් අප්‍රිකා මධ්‍යම අප්‍රිකානු රටවල විශේෂයෙන් නයිජීරියාව කෝටි ගණන් ඕන කෙනෙකුට ගෙනියන්න පුළුවන්. ඒක මුදල් විශුද්ධිකරණය කියන එක එච්චරම හොයන්නේ. ඒගොල්ලන්ට උන්. ස්විස් බැංකුත් එහෙම තමයි. දෙවන ලෝක යුද්ධයේ ඔබ දන්නවනේ ස්විට්සර්ලන්තේ බේරුනේ ඔක්කොම සල්ලි ටික ඉතරයි. ඒක කෝඩ්ස් වලින්. පැනමා පේපර් කියන්නේ. ආ එක එක ජාතිය පේපර්ස් තමයි. ලංකාව විතරක් නෙවෙයි ගොඩක්. ඉතින් ඒ හොයාගත යුතුයි. මාකෝස්ගේ ඔක්කොම හොයාගත්තේ නෑ අවුරුදු ගානක්. බැරි නෑ හොයාගන්න පුළුවන්. එහෙම හිතනවනම් අනිත් පැත්තෙන් කියනවා මේ අපි ආවසල්ලි ටික මේකට තමයි වියදම් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලම මුලින් බලන්න අපි වත්කම් බැරකම් ප්‍රකාශනය කරලා තියෙනවා. අපි කොතනද ඉන්නේ? අපි බදු ගෙවලා තියෙනවා. බදු සහන මතමද යන්නේ? කොහින්ද මේවා හම්බුනේ? ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාර කරන්න බෑ. පැහැදිලිවම. කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අඩුම ගානේ ෂෙඩ් එකකත් බෑ. දැන් එහෙම භූමි තෙල් ලයිසන් එකක් තියලා ඇල්බර්ට් සිල්වාගේ 1970 මන්ත්‍රී අසුනන් නැති උන. ඒ කියන්නේ දේශපාලනට එන්න කලිනුත් ව්‍යාපාර තිබ්බා. හැබැයි මම පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. එතකොට මොකද කරන්න ඕනේ? ඒව ඩිස්ක්ලෝස් කරන්න. ඒවෙන් හොයාගත්ත ආදායම වෙනම පෙන්නන්න. ඊට පස්සේනේ අනිත් ටිකේ. දැන් ඒවෙන් හොයාගත්ත ආදායමක් ඇති. එතකොට ඒ ආදායම කොච්චරද? ඊළඟට මේ ව්‍යාපාරවල තමන්ගේ කාණ්ඩද පවරන්නේ. මේ ව්‍යාපාර දිසබල්ල වැඩන්නේ. ජනතාවගේ පැත්තෙනුත් තියෙන අය මියපත් කරේ මම දන්නා එක්තරා නගර සභාවට ගියාම නගර සභාව අරින්නේ 10 මාර්ට මොකද ඔක්කොම ව්‍යාපාරිකයෝ ගඩවල් ටික අර වහලා දාලා තමයි ඉන්නේ ඒක හරි මම නැහැ කියලා කියන්නේ ඒ වත්කම් මොනවද දැන් එතකොට බිරිඳගේ නමට දරුවෝන්ගේ නමට තියෙනකොට ඉතින් මේක එලිපිට පේනවා මෙතන මේ හොඳ හම්බ කිරිලක් කරලා තිනවා කියලා හැබැයි මගේ නමට මොකුත් නැහැ කිව්වාම මීට වැඩිය බැරිද නීතිය ශක්තිමත් කරලා අනේ හිතන ඒව පස්සෙලවන්නේ ඒ විතරක් නෙමෙයි ආත්තම්මගේ නමට සීයාගේ නමට එහෙම තියෙනවත් තියෙනවා. ඒගොල්ලෝ එහෙම පවර්ලා තියෙන්නේ. ඉතින් ඒ ඔස්සේ යන්න ඕනේ. නමුත් එහෙම තිබිලා එක සෞඛ්‍යමති කෙනෙකුට ආසනේ අහින්නේ. ඒවා ජනතාව විධිමත්ව මේ සම්බන්ධ සොයා බලන එක තමයි ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් කියලා තියෙන්නේ. ඒ දූෂණ සම්බන්ධ කටයුතු කරන අයත් අපිට. අපි දැන් දූෂණ දර්ශකේ ඕම ඉහළ තැනකට ගිහිනවා. ඉතින් ඒවත් එක්කම ගොඩාක් කොමිස් වෙන්න පුළුවන්. මේ කොහොමද අපි
හොයලා තියෙන්නේ. ඒක ඒක අපිට ඇත්ත වශයෙන්ම ගත්තාම ලෝකේ රටවලින් අපිට උදාහරණ ගන්න පුළුවන්. ප්‍රියාගේ ඉන්න තත්ත්වයත් එක්ක යාගේ ආදායමත් එක්ක කොහොමද? දැන් සමහරලාට කියන්න පුළුවන් නෑ අපි අමාරුවෙන් සල්ලි ඉන්නේ ඔන්න ජනතාව විල්ල අපේ ගීතෙන් හදලා. ඒ වගේ තත්යකට ඉතිහිල්ලක් තියෙනවා. ඉතින් මොකද මෙය හොයාගතිය යුතුයි. හොයන්න බැරි කමක් නෑ. වෙන අපෙන් දුරකථන මතුමක් තියෙනවා ආයුබෝවන් ඔබතුමන්ට. Hello. ඔව් කතා කරන්න. මගේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ විසාමයට අවශ්‍යද? අවශ්‍ය නැහැ. බොහොම හරි. මට ඒ අවශ්‍ය නැහැ. ඒක මේ දැනගන්න ඕනේ මේ විවස්ථාව ඉස්සෙක්කනේ මේ සංශෝධනයට ඇතුළු කරන්න පුළුවන්ද කියලා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. හොඳ යෝජනාවක්. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා කියන්නේ වැටුප් ලබනවක්වත් මොනවත්වත් නෙමෙයි. ඒ අය ඇවිල්ලා යම්කිසි සේවයක් කරන්න නෙන්නේ. මෙතන අවුරුදු පහෙන් විස්රාම වැටුප ගන්නවා. හරි ඒක මං හිතන්නේ නැවැත්තුවා. යම්කිසි ඊට වඩා වැඩි කාලයක් ඉන්නවා. මම නම් කියන්නේ අවශ්‍ය නැහැ විස්රාම වැටුප. ඔය 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 තින කෑදරකමට තමයි ඕකට එන්නේ. නමුත් විස්රාම වැටුපක් ගන්න සාමාන්‍ය අවුරුදු 55 60 ඔච්චර සේවය කරපුවා ඉන්නවනේ. හමුදාවේ වුණත් ඒගොල්ලෝ එක දිගට ඉස්සර වඩා වැඩි කරන්න. නමුත් මෙතන නිකම් මේ විස්රාම වේටුප ලැබෙනවා. ඒ කතන්දරේ හරි. එතකොට අපි විස්රාම වේටුප අතාරින්නකෝ. වරප්‍රසාද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධව තියෙන වැටුපට අමතරව තියෙන වරප්‍රසාද මොනවද? වැටුපක් දෙන්න එපා නැත්තම්. වැටුපක් නෙමෙයි යම්කිසි දීමනාවක් දෙන්න එපා ජීවත් වෙන්න. එතකොට ඊට අමතරව ඔය එන ලයිසන් එක විකුණනවා නේද? පර්මිට් එක විකුණන්නයි ලියන. දැන් බලන්නකෝ බාර් ලයිසන් කීයක් තියෙනවද පාර්ලිමේන්තුවේ ඉන්නේ? වැලි ලයිසන් කීයක් තියෙනවද? පස් ලයිසන් කීයක් තියෙනවද? ඒ අය හා ඒ අයට සම්බන්ධ වෙන අයත් එක්ක ඒව දිසාපතිලට කොච්චර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද මේවා ගැන හොයන්න ගිහින්. ඒ සංස්කෘතිය නැති කරන්න. වෙන්නප්පුවේ සහෝදරයෙක් කිව්වේ හරියට. අපිට අවශ්‍ය නැහැ. එහෙම ඒව නැති කරොත් මේ දේශපාලන ගාන අඩුවෙලා. මම විවේචනය කරන්න යන්නේ නැහැ මෑත කාලේ වුණ සිද්ධින් වලින් දැක්කනේ කොහෙද කොහෙද මේවා තිබ්බේ කියලා. අපි අවසානයකට ආවොත් එහෙම අපේ රටේ ආගමික නායකයෙක් ඇතැම් අවස්ථාවන් වලදී කරපු ප්‍රකාශ තිබුණා. ඒක බොහොම බරපතලයි. හිට්ලර් වගේ වෙන්න කියලා නායකයින්ට උපදෙස් දීපු අවස්ථාවන් තිබුණා. ආගම දහම දේශපාලනයට සම්බන්ධ වුණාම ලොකු අවුලක් එතන තියෙනවා. සමහර රටවල් සම්පූර්ණයෙන්ම නිර්ආගමිකව ක්‍රියාවලිය දියත් වෙනවා. අපේ රටේ ආගම දහමට පුළුවන්ද ඒ ආගමික නායකින්ට දේශපාලන මැදිහත් වීම කරන්න? බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ආගමික නායකයන් සිටිය යුත්තේ දේශපාලනය නෙමෙයි. ආගමික නායකයන් සිටිය යුත්තේ නායකයන්ට මඟ පෙන්වන්න. බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයෙන් තමයි බද්දේගම ආසනයේ මුලින් පාර්ලිමේන්තුවට. ඊට පස්සේ හෙළවරු ඒගොල්ල දේශපාලනයේ ඍජුවම සම්බන්ධයි. නමුත් ඒ අයට දේශපාලනය කරන්න එපයි කියනවා. ඊට වඩා එහා ගිය යමක් අපි හොයාගන්න. සා විශාල වශයෙන්ම මේ අපි ආගමම ප්‍රධාන කරගෙන විවස්ථාවක් නොසැදිය යුතුයි. මේක බහුජාතික රට. අපි සියලු දෙනාටම සමානව ජීවත් වෙන්න පුළුවන් විදිහට ලස්සන විවස්ථාවක් අපිට හදන්න පුළුවන්. ඒ නිසා ඇත්ත වශයෙන්ම එදා රජ කාලේ උනේ ඊට වඩා වෙනස්. රට අමාරුවේ වැටෙනකොට ආගමික නායක එක්කඩුවේ ශ්‍රී සුමංගලාම්තු කුඩා පොළහාම්තු ඒගොල්ලෝ ඉදිරියට ආවා. ඒ හැම වෙලාවෙම ඒ රට බේරා ගැනීම සඳහා අපේ ඉතිහාසය ආවා. නමුත් අද ආම්තුරු ඊට වඩා වෙනස් තැනක. එසේ නොවිය යුතුයි. දැන් අපි ගමුකු ඉන්දුනීසියාව කියන රට. ඉන්දුනීසියාවේ 90% විතර ඉන්නේ මුස්ලිම්. නමුත් ඒගොල්ලෝ ආණ්ඩු ක්‍රමස්ථායි කොයිවක්වත් ඉස්ලාම් ධර්මය ගැන කියලා නැහැ. මේ උදාහරණ කියන්නේ. නමුත් තායිලන්තය ගත්තොත් තායිලන්තේ ඉන්න බුද්දිසම් අපිට වඩා විශාල ප්‍රමාණයක්. අනේ කවදත් ඒගොල්ලෝ එන්න සම්බන්ධ වෙන්නේ. ලාඕසේ, කාම්බෝජියා, නේපාලේ, ඉන්දියාව ගොඩක් රටවල ආගම තියෙන තැන. දැන් අමු අති අන්තවාදී ජාතික රජය තමයි ಭಾರತೀಯ ජනතාව. ඒ වගේ තියෙනවා. ඒගොල්ලෝ ඒ දේ කරගෙන ගියාට අර ආගම ලංකර ගැනීම දෙයක් අඩු. මේ දෙක එකට ලං වෙලා අපිට යන්න. ආගමර නිසිසලකින්ල දිය යුතුයි. සියලු ආගම් අපි කියලා පිළිගත යුතුයි. සා විශාල වශයෙන්ම ආගමික නායකයන්ට වගකීමක් තියෙනවා. මග පෙන්වීම මිස
දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන දේශපාලනය කිරීම. ඒ වගේම තමයි අපේ දේශපාලඥය තව දුර්වලතාවයක් තියෙනවා. නක්ෂාස්ත්‍රකරුවෝ අපේන කියන්නේ ඒ ඇත්ත කියන්නේ. සහ මාධ්‍යලත් මම කියන උදේ පාන්දර එක දාන මාකටිං කොතනද වැරද්ද තියෙන්නේ? ඉන්දා මේ දේශපාලඥයන්ට බැනලා වැඩන්නේ මාධ්‍ය උදේ පාන්දර දානවා. මේක අර ලග්නි මේ ලග්නි අර මේ ඒක නෙමෙයි ඒක මිදෙන්න. තනි කර මේ මිත්‍යා දෘෂ්ටික දැනක අපි ඉන්නේ. පුළුවන් නම් සියලු දෙනා මේක අවිලා ඒ වෙලාවේ අඩුම ගානේ වගා කරන්න පුළුවන් නම් බිම් කොටන්න පුළුවන් නම් මං හිතන රට ජයග්‍රහණය කරයි. හොඳයි. අවසානම කාරණය අපි දැන් දේශපාලඥයෝ විවේචනය කළා මේ ප්‍රශ්න මෙහෙම කරන්නේ බාහර්ප මිද්ද මේ දේවල් ඔක්කොම කිව්වා. හැබැයි ඉතින් ඔය ඔක්කොම කවුරුත් බලෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙලා නැහැ. මේ රටේ මිනිස්සුම තමයි ඡන්දෙ දුන්නේ. ඉතින් එක වතාවකදී එපා ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල ඛේදවාචකය කියලා පන්නලා දාලා ඊළඟ වතාවේ උඩින්ම ගෙනත් තියෙනවා. ඉතින් මේ හැම දෙයකම වග කියන්න ඕනේ මිනිස්සුනේ අවසාන වශයෙන්. ඔබතුමා ඒක පිළිගන්නවද? මම පිළිගන්නවා. ඒකට හේතුව තමයි අපි පුරවැසියන් ලෙස නොසිතීම. පුරවැසියන් ලෙස අපි හිතනවනම් අපි වගකීම් දන්නවනම් ඇත්ත වශයෙන්ම මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙන්නේ. ඒක තමයි තරුණ ප්‍රජාවද ඉල්ලා සිටින්නේ. ඒක නිසා තමයි 225 එපා කියන තැනට ජනතාවද ඇවිල්ලා තියෙන්නේ. මෙතන වෙලා තියෙන දේ තමයි ඔබ කියන දේ හරියට හරි සාම්ප්‍රදායිකව අපි හිතමින් යනවා. අපි නිකන් අර ගැතිභාවයකට සමහරලා හිටනවා. නමුත් දැන් ඇස් ඇරිලා තියෙන්නේ. ඒ නිසා පුරවැසියන් ලෙස හිටන්න, පුරවැසියන් ලෙස හිතලා රටේ වගකීම් හරියට ඉෂ්ට කරනවා නම් අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා මිස ප්‍රතිපත්තිය මිස පුද්ගලයා නෙවෙයි. අපි හැම වෙලාවෙම පුද්ගලයා පස්සේ. ඊට වඩා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. හැබැයි ඉතින් රට අමාරු තැන්වල වැටුණාම ත්‍රස්තවාදෙන් රට බේරාගත්ත ඒ හැඟීමක් ජනතාවට තියෙනවා. දැන් අවශ්‍ය වන්නේ ඊට වඩා වෙනස්ද? මොකද අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ නැගීම සඳහා අනිවාර්යෙන් ලොකු කැපවීමකින් අපිට කරන්න. ලෝකේ රටවල් දෙකයි තියෙන්නේ. එකක් ලිබියාව, අනිත් එක ලංකාව. ලිබියාවෙත් පෝලිම් තියෙනවා. ලිබියාවෙත් මේ සියලුම ප්‍රශ්න තියෙනවා. කරත් නෑ, වතුර නෑ, මොකුත් නෑ. හැබැයි ලිබියාවේ කිසිම තැනක වීඩියෝ කරලා වෙන තැන්වලද මේ ලංකාවේ තාම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. ඕන දෙයක් වීඩියෝ කරලා ඕන විදියට සමාජ මාධ්‍ය මේ රටවල් දෙකක ගන්නට යන ආර්ථිකය වැටිගෙන යන නමුත් එතන ඒව කරන්න බෑ. ඕඩියෝ, වීඩියෝ, කැෂුව, ගැසට් නිකුත්ද මොකද මේ ඒ හින්දා යම් ධර්මකට මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන මීට වඩා අපි ප්‍රතිපත්තියට මූලික වශයෙන් ඉඩ දුන්නොත් තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි අපිම අපේ ගිල සිඳ ගන්න තැනට වැඩි කල් යන්න කලින් අපිට දුරකථන මතුවක් තියෙනවා. අපි ඒත් මග හරින්න නැතුව අවසාන වශයෙන් සවන් දෙනවා මිනුවන්ගොඩින් ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් සීමාවක් තියෙනවා. ඒ රැකියාව කරන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවානේ. නමුත් අපි දැන් පාර්ලිමේන්තුවේ ගත්තාම අවුරුදු 60ට වැඩි වයස සීමාවේ ගොඩක් අය ඉන්නවා. දැන් ඒගොල්ලන්ගේ අර සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් ඒ වගේ දෙයක් නැද්ද? මේක දිගටම කරගෙන යන්නේ ඒගොල්ලන්ට විශ්‍රාම යාමේ අවස්ථාව දීලා අපි නවකයන්ට අවස්ථාව දුන්නොත් ඊට වඩා හොඳයි කියන වගේ අදහසක් මගේ තියෙනවා. වයස් සීමාවකට එනවා නම් වඩාත් හොඳයි ඇත්තටම. එකම වයස් සීමාව තියෙන්නේ ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ. අවුරුදු 30. ඒ අර උපරිම වයසක් නෑ. නමුත් ඒක හොඳයි. ඒ වගේ දේවල් කළ යුතුයි. මොකද අපි ඇත්තටම අපි ගැන තේරුම් අරගෙන විශ්‍රාම ගියනම් හරි කියලා එක තමයි මම හිතන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන වෙලා තියෙන්නේ ඊට වඩා කිසිම විශ්‍රාම වයසක් හැම රැකියාවකම තිබ්බ. දැන් මේක රැකියාව නෙමෙයි. රාජසේවී හැමතැනම තියෙනවානේ පෞද්ගලික අංශි. නමුත් ඉතින් කිසිම රටක ව්‍යවස්ථාවකවත් දාලා නැහැ. හැබැයි මෙහිම තියෙන ඉතුමිය කිව්ව එක ප්‍රශ්නයකට මම එකගෙන. මොකද සෞඛ්‍ය තත්ත්වය මත ඒ වෛද්‍යවරයාගේ පරීක්ෂණ යන නුසුදුසුයි කිව්වොත් ඒකෙන් අයින් වෙන්නේ. හැබැයි නුසුදුසුභාවය මන්ත්‍රීවරයෙක් හැටියට අයින් වෙන්නත් ව්‍යවස්ථාවේ තියෙනවා. ජනාධිපතිතුමාටත් එහෙමයි. දුබලතාවය, කායික මානසික දුබලතාවය මත අයින් කරන්න පුළුවන්. නමුත් අපි ඊට වඩා මෙහෙම වෙමු. අපි පක්ෂ හැටියට එකගෙමු. දේශපාලන පක්ෂ හැටියට අපි සියලු දෙනාම දේශපාලන පක්ෂ හැටියට එකගෙමු. අපි එහෙමනම් අර වයස අවුරුදු 30යි 40යි අතර තරුණයන් 20%කට ඉදිරිය දෙනවා. ඒ වගේ එකක මුලින්ම පටන් ගමු. ඊට පස්සේ අර වයස දාමු.
නැත්තම් ගෙදර මිනිස්සුන්ට හරි කියන්න පුළුවන් නේ දැන් අමාරුයි නෙවෙන්න කියලාවත් නේද ගෙදර මිනිස්සු කැමති නේ ගානක් හම් වෙනවට ඒකයි වෙලා තියෙන්නේ හොඳයි අපි තාමත් වටිනා කතා බහක් අද දවසේ සිද්ධ කළේ අපි විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ගොළු හැදෙන්නට ඇති බොහෝ දෙනෙක්ට දැනෙන්නට ඇති තිබුණා නම් යම් වහල්කමක් යම් චින්තනයක් නෝ ටිකක් නිදහස්